yada nijjan tan dukkha yan dukkha tada hiddanti vela vela an vidyav ne mituke midu ni vedana pirisin dakala duke midena kiyo ka de vedana pirisinda dakinda vedana priyai priyai kila inne hindinna one oka dakinda vedana priyai manapai kila hita inne dakkal apita hindinna ba ne etta dakinda ba hindinaka ni pirisinda dakinda kiyanne eka duka pirisinda dakinda dukara priyai ආස්වාදයේ ප්‍රියයි ආස්වාදයේ දුගුරට දාන හැටි දකින්න ඕනේ. ඉන් ඊට හොඳ හොඳ සිහිනුවන වැඩෙන මගක් ඒක. පරිත්‍යාගමපන්නව දහම් දකින්න බලා ගන්නකොට ඉන්නේ ඉන්නේ යාවදේව ඥානමත්තාය පටිසතිමත්තාය. එහෙම කරුණා ඥානීය මුදුපත් වෙන සතිය මුදුපත් වෙන. එතකොට නේ ලෝකේ නිසිරිය නැත්තර අනිසිරෝජ විහෙර. ලෝකේ ආත්ම දුක් කියන්නේ එතකොට නැත්කෙන්දි ලෝකේ උපාදීය. විසුණු වහන්සේගේ බ්‍රහ්මචර්ය වාසය වෙන්නේ ඒකයි. ඒවා අපි විකු කායේ කායන පස්සේ විහෙරති. ආයන පස නැවැලින්නේ හිමයි. මේක පැත්තකින් තියලා වේදනාවක් වේදනාවක් කියවහම කොච්චර පටුද? හිතනෝ හිතනෝ කිය කියන කොටත් ඒක මතක් වෙනවා. බුදුබණ ඉගෙන ගන්න ඕනේ නිවන් දකින්න එහෙම පුළුවන්. බබුද්දෝත්පාද කාලේ මිනිස්සු කැක්කුමක් හදනවා කෑ ගහන්නේ. දනෝ දනෝ පිච්චෙනෝ පිච්චෙනෝ හිතනෝ හිතනෝ කියලා කෑ ගහන්නේ. මේ මාත්‍රේ මාත්‍රේ හරි වැඩින් දෙපා ඒක මාර්ගය. නා බුද්දෝත්පාද කාලේ නිවන් මාර්ග වෙන්න කරපිය තියෙන්න ඕනේ. වේදනාවක් වේදනාවක් කියලා හිහි කරනකොට වේදනාවක් නැති වෙනවා නම්. ඔව් බුදුරු පහල වෙන්න ඕනේ නෑනේ ඔබ. ඔය ටික කරගන්න. ඔප්පු කරන්න පුළුවන් නේ. අබුද්ද අමනු අපි ඇහුවත් අන්‍යාගමිකයෙන් ඇහුවොත්. ඔයාර හිතෙනකොට මොකද හිතෙන්නේ? හිතෙනවා කියලා එහෙම හැංගෙන්නේ නැහැ. හැංගෙන්නේ. ඔයා හිතන්නේ නැද්ද හිතෙනවා කියලා එහෙම නිතරම. ඔබද නැද්ද මටත් කැක්කමක් ආවොත් මාත් නිතරම කියවනවා. ඔළුව කැක්කමයි ඔළුව කැක්කමයි ඔළුව කැක්කමයි යත් තියෙනවා. එහෙනම් ඔයාට නිවන් වගේ තියෙනවා. බුදුන් පහල වෙන්න ඕනේ නැන් නිවන් දකින්න. ආර්ය මාර්ගයේ මාත්‍රයක් ඇදුවොත් මාත්‍රයේ ආර්ය මාර්ගයේ ඵල මාත්‍රයක් ලැබෙන මාත්‍රිය වැඩෙනවා. ආර්ය මාර්ගයේ මාත්‍රයක් වැඩෙනවා මාත්‍රයක් වැඩෙනවා. හිතනවා හිතනවා කියන නිවන් දකින්න පුළුවන් නම් නිකරනවා හිතනවා හිතනවා කියන නිවන් දකින්න පුළුවන් වෙයි. වැඩි හරියක් කම්මැලිව නිවන් දකින්න. මොකද හිතනවා නැගරි දෙනවා. නැගිටින්න නැද ඔය නැගරි දෙනවා. හිතනවා හිතනවා ඒකෙම වැඩි හරියක් උණ්ඩ තියන නිවන් මාර්ගය විදිහට. ඉතින් එක සිහි කරනකොට වෙනවන ආසාවන් සිහි කරනකොට ආසාවෙන් තියෙනවද වැඩි වෙනවද යම් කිසි ආසාවක් උද්දීර ඇතනම් මේ ආසාවම යරි යරි සිහි කළොත් එහෙම ආසාවක් ආසාවක් කියන එක වැඩි වෙනවා කියලා අඩු වෙන්න පුළුවන් ඈ කුයි මේකට ඔය ක්‍රමෙයි ඉදා අපි විස්තර කළේ ඉන් තේසා ලෝමා අකා දන්තා කියලා ඒවැ රූපේ බලන්න කියලා. මොකද අහ කරන්න කියලා. ආර්යයන්ට ඉරිදි හතරක් තියෙනවා. ආර්යයන්ගේ ඉරිදි හතරෙන් පළවෙනි එක තමයි. ලෝකයා යම පිළිකුල් කරයිද ආර්යෝ පිළිකුල් නොකරන. පළවෙනි ආර්යය. ලෝකයා පිළිකුල් නොකරන යමක් ඇද ආර්යෝ පිළිකුල් කරයි. මේ දෙවෙනි ආර්යය. දැන් කෙස් ටික කරේ නැගිට දැමුවොත් එහෙම කපලා ඉඳන් ගේසාවෙ මගේ තියෙන කෙස් ටික කරාම කාගේ හරි ඇඩ්වයිස් කළොත් එහෙම සාමාන්‍ය ලෝකයා අපි. ඒ ආසාවෙ වැළඳගනි. අප වෙලා කණ්ඩ ගහයි. මගේ හරි ජරාව දැන් මගේ. කාගේ හරි ලොන් ටික අසුරලා තියෙන දකලා එහෙම කාගේ හරි ඇඟ ඇතිලි උස්මක් කරා. හැමති ප්‍රිය කරයි. පිළිකුල් කරා දෙන්නේ නැති. පිළිකුල් කරනවා. කාගේ හරි නියපොතු ටික කරේ ඉඳන් කාගේ හරි ලොකු කර දැමුවොත් එහෙම. අපි ප්‍රිය කරනවා. ඉතර කොටම. ඒ අර අනුගේ දතක් එහෙම ගලවන හැඳ කාගේ හරි ඇඟට දැම්මොත් ඊට තරහ කොච්චරම හරි වෙනවා කාගේ හරි හංකරියක් ගලවන හැඳ දැම්මොත් එහෙම කාගේ හරි ඇඟට පිළිකුල් කරනවා දැන් ඔතන නම් මාස් නහර ඇට ඇට මිදුළු වකු වඩු ඔතෙන් ගියා මල මුත්‍රා හැම සොටු මේ එකකවත් තියනද ලෝකයා පිළිකුල් නොකරන එක ඔව් අරන් දැම්මොත් එහෙම ඒගොල්ලෝ කියනවා කැතයි ඒගොල්ලෝ කියනවා ගඳයි ඒගොල්ලෝ කියනවා පිළිකුලයි කැතයි කියනකොට ගඳයි කියනකොට පිළිකුලයි කියනකොට නිවන් දකින්නවා අබුද්දෝත්පාද කාලේ ඕක මිනිසු කරලා නැද්ද? හේතු නැද්ද කරන්නේ? අන්‍යාගමිකයෝ අතර එහෙම කැතයි කියන්නේ නැද්ද ඔය අනුගේ ජරාවක් දැම්මොත්? ගඳයි කියන්නේ නැත්, පිළිකුල් කරන්නේ නැත්. කැතයි ගඳා කේස් අල මුත්‍ර තෙම්සොටු අනික කැරක් දැම්මොත් එහෙම ඇඟට. කැතයි ගඳයි පිළිකුලයි කියන දෘෂ්ටියේ මිසක් වෙනෙකින් හිතනවද? ඔය කෑල්ලක් කැතයි ගඳයි පිළිකුලයි කියලා හිතනකොට නිවන් දකින්නවා. ලෝත්‍රා බුදුරණන් ආදී ලෝකේ පහළ වෙන්න ඕනේ නිවන් දකින්න. එතන බලන්න වෙනවද නැද්ද කියලා හේතුඵල න්‍යාය. අන්‍යාගමික කියලා ප්‍රශ්නයක් නැහැ නිවන් දකින්න.
ඔය කවුරුත් නිතරම කැතයි ගඳයි පිළිකුලයි වැඩි හරියක්ම ලොකු මාන්නකාරියෝ නිවන් දකින්න මොකද ඔය කෝපේ වොන්න බෑ ඇයි අර කපිවා කැතයි ගඳයි පිළිකුලයි ඔක නෙමෙයි දින් කෝපේ වෙන වරයි යන්නේ ඒත් ඔක අනු අනු මොනේක කැතයි ගඳයි පිළිකුලයි ඕක වැඩි හරියක් වරන්නේ මාන්නකාරියෝ නේ නෑ උන් ඔක්කොට විසඳ නිවන් දකින්න කැතයි ගඳයි පිළිකුලයි කියලා සීගෙන උඩ ජරාවා ලෝක සම්මතේ ජරාවා පිළිකුල් කරන නිවන් දකින්නවා මේ ලෝකයා නිරන්තරයෙන් කරන්න වැඩේ ඕකනේ ලෝකයා නිරන්තරයෙන් නිවන් දකින්න බුදුරු පහල වෙන්න ඕනේ මේ අගේ තියෙන කෑලි දැකලා කැතයි ගඳයි පිළිකුලයි කියන උඩ ඒක නිවන් මඟ නෑ එහෙම නිවන් දකින්න පුළුවන් නා ඔප්පු කරන්න පුළුවන් වෙන අපිට අනික හැර නිවන් තියෙන දැන් ආරිය විදියට මොකද කියන්නේ ලෝකයා කැතයි කියන ගඳයි කියන පිළිකුලයි කියන යමක් ඇද ආර්යෝ පිළිකුල් නොකරයි. එහම 32 මාර්යෝ පිළිකුල් කරනවා. හැබැයි ওই 32 හට ගන්න තියෙන හේතුවනේ ලෝකයා කැමති. කෙස් වලට අකමැති. කෙස් හට ගන්න හේතුවර කැමති. ලොම් වලට අකමැති. ලොම් හට ගන්න හේතුවර කැමති. නැත් අපේම කටේ දතක් ගැලවිලා ඉඳන් පැත්තකින් තියලා ආයෙත් කටේ දාගත්තොත් මොකද කියන්න පුළුවන්? කල්පනා කරලා බලන්න. අපේම ඔළුවේ තියෙන කෙස් ටික කපලා පැත්තකින් තියලා වෙලා පස්සේ අපි ඇඟ ඇතුල ගන්න කිව්වොත් එහෙම මොකද කරන්නේ? අපේම කෙල් ටිකක් විහිලා අපිට උරන්න කිව්වොත් අපිට පුළුවන්. ඒත් අපිට බෑ. අපේම නියපොතු ටික පැත්තක ගලවලා දාලා ඉවරයි නම් ඕක කපන් අරන් කිව්වොත් එහෙම මොකද කරන්නේ? අතර ගන්න කිව්වොත් ඒකත් ගන්නද? අපි මේ ඇඟේ තියෙන ජරා අපි මල මුත්‍රා ටික පැත්තකට දාලා අර අත ගාපන් කිව්වොත් අත ගන්නවද? ඒක ගන්න කැමති නෑ. දැන් ඒතර ඒක ස්වභාවයෙන් මේ ලෝක සත්‍යය කැතයි ගඳයි පිළිකුලයි කියලා තමන්ගේ වගේ නම් හිතනවා. අනුන්ගේ වගේ නම් හිතනවා. මේ ශරීරයේ තියෙන කොටස් පිළිබඳව ලෝකයාමත් බලන්නේ කැතයි ගඳයි පිළිකුලයි කියන තැනේ. හැබැයි කොච්චර කැත වුණා කොච්චර ගඳ වුණා කොච්චර පිළිකුල් වුණත් ආස්වාදයට කැමති නිසා. ලෝක සත්‍යය මේ කැත ගඳ පිළිකුල් ශරීරය පරිහරණය කරනවා. අයි මේ කැත මේ ශාරීරික කැත නැත්නම් ගඳ ගහන්නේ නැත්නම් පිළිකුල් ස්වභාවයක් නැත්නම් කැමති නැහැ. එහෙමනම් ඒක හරියට කැමති. හැබැයි එහෙනම් මේ අකමැති මේ කැත ගඳ පිළිකුල් වෙද්දිත් ඇයි මේකට කැමති? රූපකාමී, සද්දකාමී, ගන්ධකාමී, රසකාමී, පොට්ටබ්බකාමී කියන පංචකාමී ගන්න මේ ගුණ නැතුව බෑ. මේ ගුණ ආශ්‍රය කරගෙන ඒ තුනින් තමයි ඇදලා ගන්න. අර ආස්වාදයේ තියෙන බලවත් කැමැත්ත නිසා මේ පිළිකුල් එකේ වහගන්න. වහගෙන හැබැයි කැතයි ගඳයි පිළිකුලයි කියන එක ලෝක සත්‍යය පොදුවේ කවුරුත් ඔක පරිහරණය කරනවා භාවිතා කරනවා ලෝක ධර්මයක් හැටියට. එහෙනම් ඔතන මොනවද පින්නේ? ඔය හැම එකක් ගැනම කිව්වා අනුලෝම ප්‍රතිලෝම වශයෙන් බලන්න කියලා. දැන් අනුලෝම ප්‍රතිලෝම වශයෙන් බලන්න කියලා බලන්නේ මොකද? කෙස් වල ඉඳන් මුත්‍රාවට යනකම් ගයිනවා. මුත්‍රාවල ඉඳන් කෙස් වල යනකම් ආපහු එනවා. අනුලෝම ප්‍රතිලෝම. කේසාලෝම අනකා දන්තා සතෝ සතෝ දන්තා නකාලෝම කේසා අනුලෝම ප්‍රතිලෝම කේතාලෝම අනකා දන්තා සතෝ මන්සන්නහරු වට්ටි අට්ටි මිංජාවක්ක අට්ටි මිංජාවක්ක ඒ විදිහ අපහ වෙන අට්ටි මිංජා අට්ටි නහරු මන්ත සතෝ දන්තා නකාලෝම කේසා දැන් අනුලෝම ප්‍රතිලෝම කියලා ඕක හැබැයි පටිච්චසමුප්පාදයෙන් දහම් දකින්න ඕන කියන එක ධර්ම න්‍යායය ඒකයි පටිච්චසමුප්පාදයේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් බලන්නත් කියනවා නම් කෙත් පිළිබඳ පරිත්‍ථසමුපාදී දැනගෙන ඉන්න ඕනේ. අනුලෝම ප්‍රතිලෝම වශයෙන් බලන්න ඕනේ. ලොම් පිළිබඳ පරිත්‍ථසමුපාදී දකින්න ඕනේ. අනුලෝම ප්‍රතිලෝම වශයෙන් බලන්න ඕනේ. නියපොතු පිළිබඳ පරිත්‍ථසමුපාදී දකින්න ඕනේ. අනුලෝම ප්‍රතිලෝම වශයෙන් බලන්න ඕනේ. දත් පිළිබඳ පරිත්‍ථසමුපාදී දකින්න ඕනේ. අනුලෝම ප්‍රතිලෝම වශයෙන් බලන්න ඕනේ. හම් පිළිබඳ පරිත්‍ථසමුපාදී දකින්න ඕනේ. අනුලෝම ප්‍රතිලෝම වශයෙන් පරිත්‍ථසමුපාදී දකින්න ඕනේ. ඔය විදිහට එකින් එක දැක්කන අන්න ක්‍රමයේ හරියටම දහම අවබෝධයක් වෙනවා අබුද්ධෝත්පාද කාලේ ඇති ක්‍රමය. අන්න කායගත සතිය. දැන් කොහොමද දැක ගන්න? දැන් අපි කේසා කියලා කිව්වා. දැන් කේසා කියන්නේ ජාතිය. කෙස් ජාති. දැන් බලාගෙන යන්න ඕනේ මුලට. මුලට යන්න ඉස්සෙල්ලා. ඔකේ අගමුල දැකලා තියෙන්න ඕනේ. ඉස්සෙල්ලා. අගමුල දකින්නට මේ දැකේ අගම. ජාතිය අගම. මුල මොකද්ද? කේස් හටගත්ත જાතියක් නම් જાතියක් හටගන්නේ බව නිසා, බව හටගන්නේ උපාදාන නිසා, සිද්ධාන්තය ඒකයි. උපාදාන හටගන්නේ සංහා නිසා, සංහා හටගන්නේ වේදනා නිසා, වේදනා හටගන්නේ ස්පර්ශ නිසා, ස්පර්ශ හටගන්නේ සලආයතන නිසා, සලආයතන හටගන්නේ නාම රූප නිසා, නාම රූප හටගන්නේ
විඤ්ඤාණ නිසා, විඤ්ඤාණ හටගන්නේ සංඛාර නිසා, සංඛාර හටගන්නේ අවිද්‍යාව නිසා. එන්න අවිද්‍යාව මුල. අග ජාතිය. අගයි මුලයි ජාතිය. කෙස් නැමැති ජාතියේ කෙස් හටගන්න අවිද්‍යාව දකින්න. කෙස් නිකන් හටගන්නේ නැහැ. කෙස් හටගන්නේ කර අවිද්‍යාවක්. අවිද්‍යාව මහා සාගරේ වගේ. සංඛාරත් මහා සාගරේ වගේ. මේ හැම එකක්ම ඒ වගේ. විඥානත් මහා සාගරේ වගේ. මුළු පරිච්ඡ සම්පාදියේ මහා සාගරේ වගේ. පොදුවේ නම කිව්වයි. ඒ ඒ තැන්ට ඔබින විදිහට දාලා මේක විග්‍රහ කරලා බලන්න පුරුදු වෙන්න ඕනේ. දැන් ಜಾති කිව්වම මහා සාගරේ වගේ. නානා ප්‍රකාර ಜಾති. හැබැයි හැම ಜಾතියකටම වෙන් වෙච්ච පරිච්ඡ සම්පාදියක් එන කේසා ಜಾති හටගන්නේ කේසා බව නිසා. කේසා බව හටගන්නේ කේසා උපාදාන නිසා. අර සිද්ධාන්තයේ විතර අරගත්. කේසා උපාදාන හටගන්නේ කේසා තණ්හා නිසා. කේසා තණ්හා හටගන්නේ කේසා වේදනා නිසා. කේසරා වේදනා හටගන්නේ කේසා ස්පර්ශ නිසා. කේසා ස්පර්ශ හටගන්නේ කේසා සලආයතන නිසා. කේසා සලආයතන හටගන්නේ කේසා නාම රූප නිසා. කේසා නාම රූපණ කේසා විඥාන නිසායි. කේසා විඥාන හරණ කේසා සංකාර නිසායි. කේසා සංකාර හරගන්නේ කේසා අවිද්‍ය නිසායි. කේසා සංකාර මොනවද කේසා අවිද්‍යාව? අන්න වදනේ පද නිරුක්තියෙන් ගන්න ඕනේ සංකාරයයි අවිද්‍යාවයි හොයාගන්න. කේසා අවිද්‍යාව මොකද කියන්නේ ඉතින්? කේ කියන වදනෙන් පෙන්නන්නේ ක්ෂේභාවය. යමක් යමක් නිසා ලෝකයා පහත් බවට පත් කරනවා. අන්නේ ඒකට ආසා කරන නිසා කේ ආසා කේසා වෙනවා. පහත් පහත් ධර්මයන්ට යමෙක් ආසා කරනවාද? අන්නේ ඒක තමයි හේතුව. අවිද්‍යාව නිසායි ඒක වැඩි කරන්නේ. පහත් ධර්මය හොඳයි කියලා හිතාගෙන ඒවට ආසා කරනවා. මොනවද පහත් ධර්ම? කාම ධර්මය හෝරම්බා කියලා. පහත් ධර්ම පහත දිනේ. පහත් වෙනා වූ ධර්මයන්ට ආසා කරන එකට ලෝකයා කැමති නැද්ද? කාමයන්ට ආසා නැද්ද? අන්න ලෝකයාගේ සේ වෙන දෙයට ආසා කරන එකක් තියෙනවා. කේ ආසා කේසා. මොනවද ක්ෂේ බවට පත් කරන්නේ? කාමියෝ ක්ෂේ ධර්ම. ක්ෂේ ධර්මයන්ට ආසා කරනවා කාම ධර්මයන්ට ආසා කරනවා. කාම ධර්මයන්ට ආසා කරන නිසා මොකද වෙන්නේ? සේ වෙන දෙයට ආසා කරන බලාපොරොත්තුවක් හටගත්තා නම් මෙන්න අවිද්‍යාවෙන් හටගත්ත බලාපොරොත්තුව. මෙන්න අවිද්‍යාව, කේසා අවිද්‍යාව. ඒ නිසා මොකද කරන්නේ? කාම ධර්මයන් සඳහා ඒ පුද්ගලයා නානා ප්‍රකාරයෙන් හිතෙන් කයින් වදිනේ සකස් කරන්න පටන් ගන්න සංකාර කොට ගන්න. අන්න කේසා සංකාර. කාම ධර්මයන් කරා පහත් බවට වැටෙන කාම ධර්මයන් කරා උඩ හිතක් හට ගන්නවා විඥානය කරා කාම හිතක් හට ගන්නවා. අන්න කාම විඥාන. ඒ පහත් ධර්මයන් මේ කාම හිතේ බහිනවා. අන්න කාම නාම රූප. ඇතකන දිවනාසයේ ශාරීරියේ මන ඒ කාම ධර්මයන්ට ආයතන කර ගන්නවා. සල ආයතන කර ගන්නවා. කාම ස්පර්ශයන් ලැබෙනවා භුක්ති විදිහට. ස්පර්ශ ලැබෙනවා. වන්න කේසා ස්පර්ශ. සේවින්නාව පහත් කාම ධර්මයන්ට ආසා කරන ස්පර්ශ. පසපත්‍ය වේදනා. අන්න ඒවට වින්දනය කරනවා. වේදනා පත්‍ය තණ්හා එතන ඇල්ලෙනවා. තණ්හා පත්‍ය උපාදාන එතන බැඳෙනවා. උපාදාන පත්‍ය භෞතික කේසා බවට පහත් ධර්මයන්ට ආසා කරන බවට පත් වෙනවා. පහත් ධර්මයන්ට ආසා කරන බව නිසා භවපත්‍ය ජාති කියලා පහත් ධර්මයට ආසා කරන ජාතිය උපදිනවා. පහත් ධර්මයට ආසා කරන ජාතිය කියලා පහත් බව වැටෙනට පස්සේ මොකද වෙන්නේ? වය වුණාට පස්සේ. කේසා ඉවරයි. ආසා කරන ගති විචක තමයි කේසා. ආසාවේ තෘප්තිය තියෙන නම් පහත් වුණාට පස්සේ කේසා හට ගන්න හේතුව ඉවර නිසා තිරසනුට කිස් නැහැ. එක තිරසනුට කිස් තියෙනවා. මේ ලෝකෙ කිස් තියෙන මිනිහරින කිස් තියෙන හැදෙන්න පුළුවන්. ඉතින් කොයි සතරති පරිණාමයේ වර්ණගෙම වඳුරට එහෙම තියෙනවා geke තියෙනවා උංගයාගේ මයිල් තියෙනා මිසක් කොළු හිටන් තියෙන මයිල් මිසක් ඒ තියෙනවා ගොරිල්ලාගේ ජීපන්දි යගේ තියෙනවා ඒ මිහයින මොන හදේ කිව්වා තියෙනවද geke පල්ලංගේ බලල්ලුන්ගේ තියෙනවා අලින්ගේ තියෙනවා හරකුන්ගේ තියෙනවා මොකාගේ තියෙන බූරුවන්ගේ උරාගේ තියෙනවා කේස් තියෙන එක මනුස්සය කල්පනා කරන කාටවත් තියෙනවද පහත් බවට ආසා කර කර ඉඳලා නම් පහත් බවට පත් වුණාට පස්සේ හතර අපායයි. නැත් ඒසා ඉවරයි. උඩ තියෙන ලෝම. අන්න
සේවෙන පහත් ධර්මයන්ට ආසා කරන්නේ පහත් වෙනකන්. පහත් වුණාට පස්සේ ආයේ කෙලපතියන් ගිලා ඉවරයි. පොඩ්ඩක් හරි ඒකේ මෙහා හරියක් තියෙනවා මනුස්සයෙ. විරාගී ධර්ම මාත්‍රිය තිවිච නිසා තමයි මනුස්ස වෙලා ඉන්නේ. ඒ ධර්මයෙන් පහත් බාරපත් වෙලා ඉඳන් කාමයන් මෙයා ගතලා පස්සේ අරකින් හතර පහ කොටසට වැටෙනවා. තිරිසන් කොටසට වැටෙනවා. තිරිසනට කේස් නැහැ. ඔය වගේ ලෝමා කොටසට වැටෙනවා. පහත් ධර්මයන්ට ආසා කරපුවාම හටගන්න මොකද උනේ? අන්න හිතේ කුණක් හටගත්තා. අන්න ලෝකයා ප්‍රියකරන එක ආර්යව පිළිකුල් නොකරයි. ලෝකයා පිළිකුල් කරන එක ආර්යව පිළිකුල් නොකරයි. කේසා කියන ಗುಣ ආර්යව පිළිකුල් කරන්නේ නැහැ. එහෙනම් ආර්යව මොකද පිළිකුල් කරන්නේ? ලෝකයා පිළිකුල් නොකරන එකක් තියෙනවා. පංචකාමයන්ට තියෙන ආසාව ලෝකයා පිළිකුල් කරන්නේ. ආර්යව පංචකාමයන්ට තියෙන ආසාව පිළිකුල් කරනවා. අන්න ආර්යයි. එහෙනම් කේසා වලට හේතුව ලෝකයා පිළිකුල් කරන්නේ නැහැ. ආර්යව පිළිකුල් කරනවා. කේසා වල ඵලයේ ලෝකයා පිළිකුල් කරනවා. ආර්යව පිළිකුල් කරන්නේ නැහැ. අමාරු කොයිතර වෙනසක්ද වෙලා තියෙන්නේ? ආර්යයා ඉන්නේ කොහෙද? ලෝකයා ඉන්නේ කොහෙද? දැන් පුළුවන් ද තර්ක කරලා හැම වෙලාවෙම බුදුරන් වහන්සේ නැති කාලෙක මේ භාවනාව තිබුණා කියන්නේ? මේ භාවනාව නිවන් දකින්න බෑ කියන්නේ. බුදුරන් වහන්සේ දේශනා කරන ගතේ කුණ නම් කවදාවත් අයින් කරලා ඉවර කරන්න බෑ, සුද්ධ කරන්න බෑ, හිතේ කුණ සුද්ධ කරන්න. පුළුවන් එකක් තියෙනවා. පිළිකුල් කරන්න ඕනේ හිතේ තියෙන කුණ. අනේ කුණ කොටා සිද්දක තියෙන හිතේ සුද්ධ කරන්න. අන්න ඒකයි දකින්න ඕනේ. පිළිකුල් කරන්න. අපි ඒක පිළිකුල් කළා පුරුදු වෙලා නැහැ. අපි පුරුදු වෙලා තියෙන එකට ආසා කරලා. ඒක පිළිකුල් කරන්න පුරුදු වෙයි. එහෙනම් කේසා වලට හේතුව පිළිකුල් කරපුවාම හේතුව නැති වෙන ඵලයේ නේ. එහෙනම් මතු කේසා නේ. නැහ කේස් වලට කේසා ඒවත් කාම ධර්මයන්ට ආසා කරනකොට මොකක්ද ඇති වෙන්නේ? කාම ධර්මයේ කොහෙද අපි ලබන්නේ ලෝකේ? මේ ලෝකේ අමෘතයක් කියලා හිතා ගන්න. ලෝකේ අම ධර්මයක් කියලා, අමා ධර්මයක් කියලා හිතා ගන්න. ලෝකේ අමාධර්මයක් කියලා හිතා මනසින් ගත්තද අවිද්‍යාවෙන් ගත්ත වෙලා නිගමනය. හිත කිල්ටි වුණා. පිළිකුල් කළ යුතු යම පිළිකුල් නොකර ගත්තා ලෝක සත්‍යය ගන්න. ආර්යෝ මේ ලෝකේ අමුත්‍යක් කියලා හිතාගෙන මුලා පිළිකුල් කරනවා. අන ලෝ අමා ලෝමා. ලෝකේ අමෘතයක් හැටියට ගත්තාම ලෝ අමා කියන එක තමයි ලෝමා කියලා පද නිරුක්තිය. ලෝකේ අමෘතයක් කියලා ගන්න එක ලෝකයා ප්‍රිය කරනවා. එයා ලෝමා සංඛාර වඩනවා. එතකොට ලෝමා විඥාන, ලෝමා නාම රූප, ලෝමා සලආයතන, ලෝමා ස්පර්ශ, ලෝමා වේදනා, ලෝමා තණ්හා, ලෝමා උපාදාන, ලෝමා භව, ලෝමා ජාතිර පතියා ලොම් තියෙනු බවට පත් වෙනවා. අනේ මිනිහලත් ඒ කොටස ආවා. අන්න එතකොට මොකද වෙන්නේ? ලෝකයේ අමෘතයක් වශයෙන් ගන්න එක වැඩිපුරම තියන සතුන්. එහ සතුන්ට ලොම් වැඩි. මනුස්සයන්ට ලොම් අඩු. දැන් අහුවොත් එහෙම ඇයි සතුන්ට ලොම් වැඩි? ඇයි මනුස්සයන්ට ලොම් අඩු කිව්වොත් දැන් ඔකට උත්තරයක් දෙන්න පරිසම්පාදේ හකල වෙන්නේ. පරිසම්පාදේ ප්‍රශ්නේ විසඳලා තියෙනවා. නමුත් ලෝකයට නම් මුළු ලෝකෙම හෙළිනවා කෑ ගැහුවත් ඇයි සතුන්ට ලොම් වැඩි? ඇයි මනුස්සයන්ට ලොම් අඩු කිව්වොත් පේන්න තියෙන ඇත්තක් පෙන්වන්න විදිහක්. සේවෙන කාම ධර්මයන්ට ආසා කරපුවාම මේ ලෝකෙ හරිම වටිනා දෙයක් කියලා හිතන් දෘෂ්ටියට බහිනවා. ලෝක ආස්වාද ලෝකේ අමෘතියක් කියලා ගන්න ලෝ අමා වෙනවා. අවිද්‍යාව දෘෂ්ටියේ ලෝමා ජාතියේ ලොම් ජාති. එහෙනම් හේතුවයි ඵලයේ දකින්න ඕනේ. අන්න අන්ලෝම ප්‍රතිලෝම වශයෙන් බලන්න ඕනේ. අවු පරිත්‍යාම පාදේ බලන්න ඕනේ. ආම් බලනකොට පේන්න පටන් ගන්නවා ඇති. ඊට පස්සේ මොකද කරන්නේ? මොනවාද මේ ලෝකේ නාග දේවල්? අපි නාකයි කියලා සුචරිත පුද්ගලයේ ධර්මානුකූල පුද්ගලයේ නාකයි කියන යමක් ඇත්නම් ලෝකයාගේ පංචකාමීට බැහැලා අසාධාරණ පංචකාමීටම බහි. අයිතු සහගත දේවල් නාකයි කියන ඒවාටම බහි. නාකයි කියන එක දරාගත්තා නම් අවිද්‍යාවේ නිගමනය. දැන් නාකදී තමයි නාකා නකා. ඔන්න නාකදීවා. නාකා කියන හේතුවේ ඵලයේ නකා. නියම පොතු වලට නියෝ නියෝ ඉන්න නිසා නිය පොතු කිව්වා. අපි භාෂාවෙන් ගත්තා නම් හිතුවේ අර්ථය. නාග දේවල් නිසා නකා කිව්වා. පාලියෙන් ගත්තා නම් හිත අර්ථය කොහොමද? පොතු යැනි හිත් දේවල් වල නියෝන එක නාකයි. මේ නාකයි කිව්වා නකා. පොතු වල නියෝන කිව්වා නිය පොතු. නිය පොතු කියන නම කවුරු දැම්මත් හරි ඕන නිරුක්තියෙන් හේතුඵල ධර්මයේ හැදිලා තියෙනවා.
දැන් ඔච්චර මොකද වෙන්නේ? ලෝක සත්‍යය දුක් විඳලා සැප වෙනවා. ඇත කියන තැන ඉඳලා හැප වෙනවා. නැත කියන තැන ඉඳලා හැප වෙනවා. නැ අත්ත කියලා මෙතන යෝගේ නැමෙති අන්තිර බහිනවා. කාමසුකල්ලි කාන යෝගේ අන්තිර බහිනවා. ලෝකේ ආස්වාද වශයෙන් වටනවා කියලා ගත්ත ගම. ලෝකේ අමෘතයක් හා සමානව හිතා ඉන්න තාකල් මොකද වෙන්නේ? ඇත යන අන්තිය හෝ නැත යන අන්තිය කියන අන්ත දෙකේ තමයි ඉන්නේ. අන්ත දෙකෙන් අහක් වෙන්න බෑ. ඇත්ත දකින්න බැරි තාකල්. ලෝකේ අන්තියට බහි. අන්ත දෙකේ වැසහම කියලා ද අන්ත දන්ත. ද අන්තා දන්ත. අනපදී හෙත්‍යයි. දැන් මොකද ඉන්නේ? අවිද්‍යාව නිසා අන්ත දෙකේ බහිනවා මිසක් විද්‍යාවේ මාධ්‍යයට බහිනවා මිසක් වෙන කොහෙද තමයි. අවිද්‍යාව නිසා ලෝක සත්‍ය අන්ත දෙකේ හත් ද අන්තා වලට බහි. ද අන්තියට වැසහම ද අන්ත දන්ත කිව්වේ ඒක. එතන ලෝකයේ පිළිබඳ අන්ත දෙකේ බහැපු සංඛාරයෙන් හිතින් කයින් වචනය කරනකොට දන්තා සංකාර, දන්තා විඥාන, දන්තා නාම රූප, දන්තා සලආයතන, දන්තා ස්පර්ශ, දන්තා වේදනා, දන්තා තණ්හා, දන්තා උපාදාන, දන්තා භව, දන්තා ජාති. තජ්ජාති. අනේ ජාති හටගත්තේ. ජාති හටගත්තේ කොහොමද දත් හටගන්නේ හෙව්වොත්? අන්ත දෙක නිසා. හැබැයි අන්ත දෙකේ සමව හැසිරෙච්ච නිසා බුදුරන් වහන්සේලාත් ලෞකිකත්වයේ හිටපු නිසා සම දන්තා හම්බ වුණා. අන්ත දෙකේ ගැටුන්නේ. සමව හැසිරුණා. බෝධිසත්වකාල. ඉතින් අන්ත දෙකේ සමව ඇති නිසා ද අන්ත සම වුණා. එහෙනම් සම දන්ත වීදියා උදිරන්නවා. අන්න එතුණ වෙන. ඇයි සම දන්ත ආහාර ගත කිව්ව? පරිසම පාදී පෙන්වන්න පුළුවන්. දස. ඊතර මොකද ඉන්නේ? අච්ච කියන්නේ වැරදි සහගත ඉක්ම යාමට කියන අච්ච. අච්චයන් කම මේ බන්ති එහෙම කියන්නේ. විච්ච අපි ඉක්ම ගිය වැරදි සාගත දේවල් වලට කමා කරන්න කියලා කියන්නේ. අන්න අච්ච කියන වචනේ පිරන්නේ මොකද්ද? අපි ඉක්ම යන යථාර්ථයේ ඉක්ම යන ධර්මයේ ඉක්ම වන ත අච්ච කියන්නේ ඉක්ම වූ දැන තහවුරු වෙනවා. ධර්මයේ ඉක්ම වූ දැන තහවුරු වුණාම කියන ත අච්ච වුණා. මොකක් නිසාද? අන්ත දෙකල බහැගත් කෙනාට සිද්ධ වෙනවා ධර්මයේ ඉක්ම වූ ලෝකේ තහවුරු වෙනවා. ලෝකේ තහවුරු වුණාම කියන්නේ ත අච්ච හේවත් ත අච්ච තච්ච තජ අන්තචු ඊළඟට හදගත්තේ ධර්මයේ ඉක්මවලා මුලා ලෝකේ තහවුරු බවට පත් වෙනකොට ත අච්චෝ තජෝ වෙනවා. අන හැම හටගන්න හේතු ඒක කුණු දහමක් නිසා, අවිද්‍යාව සහගත දහමක් නිසා, කාමීට වැටෙන දහමක් නිසා කුණු වෙන හැමක් ඇතුව උපන් ජාති සංකාරයේ කුණු ජාතියක්. අන්න පිළිපුල් කළ යුතු જાතිය මොකද්ද? යථාර්ථයේ ඉක්මවනවා නම් යම් කිසි කෙනෙක් අන්තියේ පිහිල්ලා මෙන්න මේක පහ කිරිතේ. මෙන්න කිරිතේ. මෙන්න පාපේ මෙන්න පිළිපුල් කළ යුතුයි. මෙන්න මේක පිළිපුල් කරන්න. හැම පිළිපුල් කළම මොනවා කරන්න? ඒක හැදිච්ච එක විඳින්න ඕන ඉන්නවා. ඒකට පිළිපුල් කළ කරන් දෙයක් තියෙනවා. හැම නැති කරගත්ත හැම. හැම නෙමේ පිළිපුල් කරන්නේ. මුලාවට බැහැලා හිටන් අන්තියට බැහැලා හිටන් ලෝකේ බැඳීලා හිටන් යථාර්ථයේ ඉක්ම වූ එකයි පිළිගුල් කරන්න ඕන. අන්න එතකොට අපි ඒකෙන් මිදෙන්නේ. ඔය පහ තේරුම් අරන් නිවන් දැක්කයිද? එයා හේසා රෝමා නකා දන්තා තජෝ කියන තජ පංචකේ විදර්ශනා කරලා නිවන් අවබෝධ කළා. යම්කිසි පුද්ගලයෙක් සේවෙන කාම ධර්මයන්ට ආසා කරන්නේ නැත්නම් මේ ලෝකේ හරි වටනාදියා කමෘතියක් හා සමානව ගන්නෙ නැත්නම් නාග දේවල් නාග හැටියට තේරුම් අරගෙන අත්හරිනවන මේ අන්තකිලමතාන යෝගියයි කාමසිකල්ලි කෝණේ යෝගියා කියන අන්ත දෙක අත්හරිනවන වැරැද්දින් මේ ලෝකයේ පිළිබඳ ඉක්ම යාම අත්හැරලා ඉතින් යථාර්ථයේ පීජය නිවන් දකින්න එහෙනම් කේසාලෝමා නකාදන්තා තජෝ හරියට දැනගත්තා නම් නිවන් වාගේ දෙන එහෙනම් එයාට හරි හතරවත් දෙන්නේ වෙයි තජපන්දක් ඔය බයෙම නිවන් දැක්කේ හැබැයි උදේ ඉඳන් හැය නිකන් උඩරැයි පල්ලේ හතයි කේසලොම් නියදස්සම් කියන හැමලගෙන හිටියට කාලි ගත වෙනවා අප්‍රියකලා මැරලා යනවා නිසා නිවන් දැක කෙනෙක් නෑ. හේතු පෙන්නන්න අයිතිය පුළුවන්කම පොඩි. නිමේ වෙහිච්ච දහම්. ඉතින් මේ ලෝකේ යථාර්ථයේ ඉක්ම ගියාට පස්සේ මොකද වෙන්නේ? මංස වෙනවා. මමත්වයේ අංශයට වහිනවා. දැන් ඉතින් පටන් ගත්ත මමත්වයේ අංශය. ම අංශ මංස. ඊට පස්සේ හරයක් නෑ. හරවද්දයක් නැති වෙනවා නහර නහර නහරු නහරු ඊට පස්සේ ඇටර වෙනවා
අට්ටි ඇට යවුණා, ඇට වුණා, අට්ටි වුණා, ඒකෙම මිදුණා, අට්ටි මිංජා වුණා. දැන් යනමග වක්‍ර වුණා, වක්කාන් වුණා. ඊට පස්සේ හාද හාදකම් ඇති කරගත්තා. ලෝකෙට වෙනවා හාදයන් වුණා, හදයන් වුණා. ඊට පස්සේ 30ක මේ ලෝකේ යහපත් වන්නා වූ දේවල් නැති කරලා පිස පිස දමලා කණ්ඩ පටන් ගත්තා. දැන් ලෝකේ ඔක්කොම හීන වෙලා ගියා. ලෝකේ ලැබිට සත්‍ය භෝග ඔක්කොම සොයන් જાත නැහැ දැන්. දැන් හදාගෙන උයන කණ්ඩ වුණා. හදාගෙන සකස් කරෙන්නේ ජීවත් වෙන්න වුණා. පිහකම් වුණා. ඊට පස්සේ හැමිලිම කවුරු හරි එනකොට කණ්ඩ දෙන විදිහ නැහැ පළව හරනවා. පා පා කියන එක තමයි කියන්නේ. පප්ප ආසා. ඊයන් තේරෙන්නේ පප්ප ආසන් වුණා. එතකොට දැන් අන්තිමට ගියා. යථාර්ථය ඇත්තෙවන්නේ. අන්තං වුණා. ඒකම වර්ධනය වුණා. අන්ත ගුණං වුණා. උත්සාහයයි ධෛර්යයයි යොදන්න සිද්ධ වෙනවා ජීවත් වෙන්න. හැම දෙයකම. උද්ධෛර්යය වුණා. උදරියං වුණා. උද්ධෛර්යං කියන එක තමයි උදරියං කියන්නේ. ඊර්ෂ්‍යාවයි ක්‍රූරත්වයයි හටගත්තා. හරිසං. හරිස හරිස. උදරියං හරිස. ඉතින් මත් ලූවංග ලූවංග කියලා කියන්නේ පහත් වෙච්ච ඉවත දාපු අංගතිය මුදුනට ගන්න මත් ලූංග කැල ගතිය නිසා සද ගතිය නිසා කරු මේ දෙකේ තියෙනවා පටවි ධාතු ගතිය ගති 10 20 කී ඔරිනා පටවි ධාතුයේ කොටස් 20 මූල 20 කොමයි පී අත් එහේ ඊට පස්සේ මොකද වෙන්නේ දැන් හදාගත්ත එක තමයි දැන් පානීය කරන්නලා තියෙන්නේ දැන් තියෙන්නේ ඒක ඇලෙන එක හදාගත්තද ගණීභාවනික හදාගත්තා ඇලි ගලි වාසිය කරනවා ඒ ගතිය පාත ගන්න. ඉතින් පානීය කරන අත්‍යක් හදාගත්තා. ලෝකී ආස්වාදයන් නැතුව ඉන්න බෑද. ඇහෙන් රූප බොනවා, කනින් සද්ද බොනවා, නාසයෙන් ගන්ධ බොනවා, දිවෙන් රස බොනවා. පී කියන්නේ පානීය කරනවා. අත්ත කියන්නේ අද්දව. පී අත්තං උනා. පිත්තං උනා. එතකොට තමන්ගේ සුවේ හොයන්න පටන් ගත්තා. වැඩියෙන් කනවා, වයින් රසයක කනවා, හොඳේ කනවා. සී කියන්නේ සර් කියන්නේ තමා. සර් ඒ අංශං තමයි මේ සර් ඒ අම්හා කියලා කියන්නේ අම්හා කියන්නේ තමා. තමා තමාට සමාගි කියලා වෙන කොටසක් වෙන් කරගත්තා. මේවා මගේව මට ඕනේ. මමයි මගේ කියන එක. සේ අම්හා. එම්හා. පහත් යනවා පූ කියන්නේ පහත් දේවල් හැරව වෙන දේවා. අබ කියන්නේ උරා. පහත් දේවල් උරන්න වෙයි පුබ්බා. පුබ්බෝ. පහත් දේවල් උරන්න පටන් ගත්තා. ලෝහිතා. මේ ලෝකෙම හිත බැඳුනා. ඊට පස්සේ සුවේ නැති වෙලා ගියා. දැන් සුවේ අදින්න ඕනේ. හැම පැත්තෙම සුව දේවල් තමන්ට අදිනවා. සේ අද්දෝ සේ දෝ. දැන් මුලාව කරා අදිනවා. මේ අද්දෝ මේ දෝ. ඊට පස්සේ අල්ල ගන්න පටන් ගන්නවා. අසු වෙනවා. අසු කර ගන්න පටන් ගන්නවා. අසු. ඉතුරු වෙහිලා යනවා. ඇත්ත වෙහිලාම ගියා. වාසා. හේට ආලය කරනවා. කේ ආලෝකේලෝ. හිංගානිකයි. නිකන් ඉඳලා හිඟන්න තමයි දැවෙන්නේ. නිකන් ඉඳන් ගියා ගන්න. සිංගා නිකා සිංගා නිකා වතා ගන්න. ලාසිකා. ලය තුන. ලෑන් ලෑන්වත් ලෑ ලයි හිතවත් බවත් වෙනවා දැන් හේ වෙලා යනවා. ලාසිකා. මූ අත්. මුලා සහගතවන්නා වූ අධ්‍යාවක් ලබා ගත්තා මුත්. දැන් ඔය ටික ගියට පස්සේ ගුණ කරා 32 මේ යුද්ධ නම් ඌ අපාය. හිතේ ගුණ කරා 32 ආවට පස්සේ උඩ ගොඩේ ඉන්න බෑ. මෝහාර්ථයටම බහැලට ඌ මුලාවට පත් වෙලා හතර පහයි. ඒක කෙනෙක් රත් අරගෙන යන්න ඕන. 32 මත ඇරියා නම් හරි හා. ඔකම ඉවරයි. හේවින්නා වූ පංචකාමීට ආසාවත් එක අතල්ලා ගියට පස්සේ කිලෝ කරා. නෑර කේසත් නෑ, ලෝමාත් නෑ, නකත් නෑ, දන්තත් නෑ, රජෝත් නෑ, මන්සන්, නහාරු, අට්ටි, අට්ටි මිංජා. මේ දෙතිස් කුරුපේම නැති නිසා මේ අන්තිම කුරුපේ මතු කය උනා දෙර නෑ. හේතු නැති නිසා ඵලෙන්නේ. නම් මතු කයින් මිදුන. කොච්චර දහමත් මේ තියෙන්නේ කොච්චර වෙහිලා තියෙන්නේ මේවා හැම අද කිව්වොත් කියන්නේ සම්පූර්ණම සාම්ප්‍රදායට විරුද්ධ වෙන ධර්මයක් ගැන කියනවා බුද්ධහම විකෘති කරනවා කියලා කියනවා යථාර්ථයෙන් බලන්න බුද්ධහම විකෘති වුණාද දැන් නේද බුද්ධහම ඔප් නැංගිලා ආර්යයන්ගේ ආර්යසිය මත වුණාද ලෝකයා යම පිළිකුල් කියලාද ආර්යෝ පිළිකුල් නොකරයි ලෝකයා යම පිළිකුල් කරයි ආර්යෝ පිළිකුල් නොකරයිද ආර්යෝ පිළිකුල් කරයි මේ හේතු 32කට ලෝකයා ආසයි ආර්යව දකින්න එකකින් සතර ගමන හැදේ. ලෝකයා ආර්ය ආර්ය පිළිකුල් කරනවා ලෝකයා පිළිකුල් කරන්නේ. හදාගත ගුණට ලෝකයා පිළිකුල් කරනවා ආර්යව දකින්න ඕකර පිළිකුල් කරන වැඩක් නැහැ.
පිළිග ඔකල යුතු තියෙන හිතින් මේ ගතර පිළිගුල වැමනවා කරන්න තව දූෂ්‍ය වෙනවා අල්ල ගැනීමන්නේ ලෝකයා ලෝකයා පිළිකුල් නොකරන එක කරන එක ආර්ය පිළිකුල් නොකරයි ආර්ය පිළිකුල් කරන්නේ නැහැ කියන්නේ අල්ල ගන්නවා කියන අර්ථය නෙවෙයි කි ඒ කියන එකට යන්නේ නැහැ එහෙම කියලා මොනවා කරන්නද ඒක ලබා ගත්ත ඵලයේ ඉතින් ලබා ගත්ත ඵලයේ හැටි එහෙම හේතුවෙන් අයින් කරපුවාම අතු ඵලයක් නේ කුණු හේතුවෙන් හදාගත්ත ඵලයේ තියෙනයි බඳගත විරේ ගහනවා ඉතින් මොනවා කරන්නද ගහ ඉන්න එකයි තියෙන ඉන්න එක තුබය මේ කුණු කය මතු හට ගන්න තිබි යම් ක්‍රමයක් තියෙනවා ඒක දුරු කරගන්න ඔදින් කිනි හරි දැන් ආහාර හට ගැනීමටත් අන්ත දෙකර වැහැගත් කෙනාට ඒක පරිහරණය කරන්න අවශ්‍ය වෙන කය හට ගන්නකොට ඒකම තමයි මේ ඔක්කොම හැදිලා ඉන්නේ දැන් අපි මේ ආහාර හට ගැනීමට දත් දිනවා කියවම සියලුම සත්වෙන් දත් දිනවා ඔව් දැන් ආහාර හපලා කනවා කියලා කියනවා දැන් අපි බත් හපා ගන්න අපිට දත් ඒ විදිහට තියෙනවා තනකොළ හපා ගන්න දෙකම තියෙනවා දුන්න හරකුන් එක ඇන්දක විදිහට නිදී අනික ඇන්දි නෑ දැන් පණුවන් ටියම ඒතර දත් తీරේකොට දැන් ආහාර හපා ගන්න හත් තියෙන මිනිස්සු විතරද මිනිස්සු වෙන වෙලේ කළු ආහාර ගන්න එක කොච්චරයි ඔයයන් ඉතින් අපි ওই විදිහට ගත්ත කියොත් එහෙම දැන් අර නිකන්තේ ඉඳි එහෙම රොම්මෙන් දීපෙ දැන් උන් විදිහට ගත්තොත් නැතුවම නින්නේ වෙයිද වැඩි දැන් බලන්න කල්පනා කළා දැන් මිනිස්සු එතකොට මේ එක එකනාගේ අදහස් වල හැටි අවතන් දෘෂ්ටි කියන්නේ අර භෞතික එක්තරා කාරණයක් ගැන හිතනා මිසක් මේ සියුම් ධර්මයේ දකින්න බෑ පටිච්චසමුපාදේ දකින්න බෑ පටිච්චසමුපාදයෙන් දහම් දකින්නා මිසක් වෙන ක්‍රමයකින් දහම් දකින්න ක්‍රමයක් නෑ යථාර්ථයෙන් දකින්න උනා යථාර්ථයෙන් පිට හැටි හරියට පටිච්චසමුපාදයෙන් බලන්න ඕන වෙන ක්‍රමයකින් ඇත්ත බලා ගන්න බෑ දැන් ඒ හරියටම යමක් දකින්න හරි ක්‍රමයේ දුනි බුදුරයන් වහන්සේ පටිච්චසමුපාදේ තව කෙනෙක් තියලා නෑ ලෝකෙ ඒ මහා ප්‍රඥාවර පහළ වෙන්නේ ඇත්ත බලන ක්‍රම වෙන ක්‍රමෙට මේ ක්‍රමේ පහළ වෙන්නේ ඉතින් කතා කියන්නේ පුදේම් කොහොමඩවත්ම තුන් ලෝකාග්‍ර ලෝතර බුදු රාජ්‍යය ලබන තුරු ඒ ලබා ගැනීමට මඟ පාදා ගන්න මහා පාරමිතා කරපු බෝසතාණන් වහන්සේලාට ඇරෙන්න මේ පටිච්චසමුප්පාදය හරියට තම සයම්බුඥානෙන් තීරුම් ගැනීම පළවෙනි ශක්තිය නෑ ශ්‍රාවකින්ට තියෙන කියා දුන්නාට පස්සේ තීරුම් ගන්න ශක්තිය ඒ ශක්තිය බොහොම අඩුයි. ඒකත් පාරමිතා පුරාගෙන ඉන්න ඕනේ. අන්න ඒකයි කියන්නේ නිතරම කියවන්න ඕනේ ඕකයි. ඒක තමයි නිතරම පරිත්‍යාගපාදයෙන් දහම් චක්‍රය අරගෙන අරගෙන ආවන. මේ වචන වැල්ල ලස්සනට තේරෙන්න පටන් ගන්නවා. මේ කාලයක් තිස්සේ මේ භාවිතා නොකරම නිසා තමයි පරිත්‍යාගපාදයෙන් මේ බය වෙලා ඉන්නේ. ඒකයි. එකින් එකට දකින්න ඕනේ. ඒකයි. මේකකින් අපි දකින්න නැති දා බලන්න කියලා කොහොම ලැබුව කෙනෙක් නැහැ. ඔප්පු කරන්නත් බෑ. දෙදිස් කුරුම කොටාස භාවනා කරලා ඉවරලා නම් නිවන් දැකයි කියලා කිව්වරේ. පොත්පත් වල තියෙනවා නම් අරින්න. බලන හැටි නැති නිසා. අද කොච්චර වැළුවත් නැහැ. ඒ කියන්නේ බැරි වෙන්නේ අපි ප්‍රගුණ කරලා නැති නිසා. යලි යලි බලන්න ඕනේ. ආසේවිතායි භාවිතායි බහුලීකృతයි. අතුරු කරන්න භාවිතා කරන්න බොහෝ කොට අතුරු කරන්න. අන්න ඒකයි කියන්නේ. කණ්ඩබැරිය කාලයක් ඇතුළු කරලා නැති නිසා ඇතුළු කරා නම් මේ වචන වල අගට මුලට හොද ලස්සන තේරෙන අනුපිළිවෙල ඒකයි ඔව් එහෙම තියෙනවා දැන් ඒ කියන්නේ බුදුරන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තුල අර්ථය ගන්නකොට මේ බමුණු මත දරපු අය තුඟක් මහනෙලා හිටියා ඒ කට්ටිය අර පැනේ පුරුදුර වැඩි ඔය දැන් කරන විදිහටම ඉතත් වැඩුවා. කියයි හිටියා. දැන් අර බුදුරජාණන් වහන්සේගේ එක අවස්ථාවකදී කියනවා. ස්වාමීනි අද නම් මහා වැස්සක් වහිනා කියලා භික්ෂුන් වහන්සේලා මෙහෙම කියනවා. බුදුරජාණන් වහන්සේගේ වැඩක් නැති කතාවල් නැහැ. වහිනව නේද, පායනව නේද? ওই කතාවල් බුදුරජාණන් වහන්සේට ගැළපෙන්නේ නැහැ. උන්වහන්සේ බාරගන්නේ නැහැ. දෙතිස් කරාවටයි තියෙනවා. මේ මෙහෙම යකදී බුදුරජාණන් වහන්සේ වැදගත් තීන්දුවක් දීලා කියන දහම් කතාවක් කියනවා. ඔව් ඔව් මේ වැස්ස සතර දිවෙන්ට වහිනවා. නිර්වස්ත්‍ර නාගන්
කලාතුරකින් මේ වැස්ස හම්බ වෙන්නේ කියලා වැඩි. ලෝකයා ලෝක වැස්ස ගැන කිව්වා බුදුරන් වහන්සේ සදහම් මම වැස්ස ගැන කිව්වා. නෝ මේ ඔව් නේ 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 මූල මූලික වශයෙන් මේ ලෝකේ හට ගන්න හැම දෙයක්ම ඒ ඇති. ඔව් මේක වැරද්ද තියෙන්නේ. ඔව් දැන් මේක වැරද්ද තියෙන්නේ මෙහෙමයි. ලෝකයා එක එක මතධාරීන් වෙලා ඉන්නවා. මේක විමුක්ති මාර්ගය මම දන්නවා කියලා. මේ නිසා මොකද කාශ්‍යප බුදුරජාන් වහන්සේ දිදා පෙන්නපු විමුක්ති මාර්ගය තමයි වේදයේ බොහෝකටම ලෞකික අර්ථයෙන් ගෙන ආවේ. දැන් බමුණු අතර ඔකෝමව තිබුණා. හැබැයි ලෞකික අර්ථයෙන් මේ පදවැල කියනකොට බමුණු කෑ ගහනවා. අපි දන්නවා. ඔහොම කියලා බුදුරජාන් වහන්සේ අභියෝග කරන්නත් දෙනවා. මොකද අපි කියන එකනේ බුදුහාඳුරු කියන්නේ. බෞද්ධාතුමේ කියන්නේ අපි කියන එකනේ. කොහොමද අවිදේස කෙනෙක් වෙන්නේ? අපි තෝක කියන්නේ තියෙන්නේ කොයි කාලේද? බෞද්ධාතුමේ ඉපදිලත් නැහැ අපි ඔයගෙන ගන්නකොට. මෙන්න මේ જાතියේ මාන්නකාර කතා බමුණු කියනවා. මේ බමුණත් ඇවිදලා මහාන වෙනවා. පොඩි පදිනයක් අහලා හරි කියලා මහාන වුණාද? අර දෘෂ්ටි අත්හැරලා නැහැ. මෙහෙමයි උදනත් ඉන්නවා. අන්නේ ඒ අයගේ දෘෂ්ටි එකපාර අත්වරන්න බෑ. එහෙම විලාපවල වලට විශාල ලැජ්ජාවටපත් කරන්නත් වෙනවා. නිකම්ම අතරින්නේ නැහැ. දැඩිව ඉන්නේම හැටි. ඒ මතධාරී මත අත්හැරියේ නැහැ. කොච්චර කිව්වත් ඉගෙන ගත්ත තමන්ගේ මතේ හිටියා. අදත් ඒක තියෙනවා. ඒගොල්ලෝ කැමති නැහැ මේ මතේ අත්හරින්න. ඒකනේ. මොකද මත සනාත වෙලා තින්නේ. මත ස්ථිර වෙලා. ඒකයි වෙන්නේ සම්මතවටපත් වෙලා. රජේ පවා මේ දෙවෙනියෙන්නේ සිද්ධ වුණා. ඔය මිනිසුන්ගේ සම්මතේ තරම් දැඩි. ඔව් දැඩි සම්මත වලට රජේ පවා දෙවෙනියෙනවා. ඒකයි. අදත් ඒක තියෙනවා. අදත් දැන් යථාර්ථයේ කොච්චර කිව්වා සම්මතයෙන් නැහැ දැනෙදි. ඇත්තම නැහැ. ඒකයි කාරණේ. අන්න ඒකයි. අපි වැඩේ කරගන්න ඕනේ. යම් දවසක හේතුව හරිනම් ඵලය හරි. එයා කවදා හරි ඵලය ලැබෙනවා. හේතුව හරිනම්. වැරදි හේතුව හරි කියලා හිතාගෙන කොච්චර වැඩුවා ඵලය ලැබෙන්නේ. හැබැයි කවදා හරි ලෝකේ සම්මතියක් ආයතනයක් විදිලා කවික ගොඩනගින්න යථාර්ථය දෙන්නේ ඵලය ලැබුවා. කවුරුත් බලාපොරොත්තු වෙනවා හරි ඵලේ. අපි ඒක හරි කිය කියා වඩනවා. නෝ කාට හරි හරියකට ඵලේ ලැබිච්ච දා තමයි ලෝකයා දැනගන්නේ. අන්න බලාපොරොත්තු වෙන ඵලේ අහවල් හවතෙන් මතුවලා තියෙනවා. ඔය කියන්නේ ඔක්කොම ලැබිලා තියෙනවා. ආන් ඉදාර තමයි අරගොල්ලෝ කම්පා වෙලා තැන්පත් වෙලා එන අපි තේක ගම්මු කියන දිගමිට බහින්න. ඒකම් බහින්නේ. ඔව් ඒකයි. අතවදාරී හිරපුවායි වමුණ මහන වෙච්ච අය ඔක්කොම සිරු ගලවා තියලා ඉදියට බහලා නාන්න පටන් ගත්තා. අර වැසෙන් තිබු. ඒ දෙවි දෙවි ඉන්නකොට එදා විසාකා උපාසිකාවගේ දානය ඇති වෙච්ච දවස. පුණා කියන දාසිට කිව්වා ගිහිල්ලා තම් භික්ෂුන් වහන්සේලාට ආරාධනා කරලා ඉන්න මම කිව්වා කියලා දානය හදලා ඉවරයි. ආරාධනා කරන්න ගිහින් ආවහුදි. දෙරට කිව්වා අනේ ආර්යාවනි කොහෙද හාමුදුරු එක්කන් නිගණ්ඨේ ගොඩාක් ඉන්නවා කියලා. ඒ තරහාම හැමතැනම නිගණ්ඨේ පිටලා තියෙනවා. ඒ වාලේ දැන් කල්පනා කළා යත් නුවණ තියෙන හින්දා එයා තේරුම් ගත්තා. මේක වෙන්න බැරි වැඩක් මොකක් හරි මේ ප්‍රශ්නයක් ඇති. මේක පටලවාගෙන ආවේ තියෙන්නේ. දැන් ගිහින් බලන්න හාමුදුරුවෝ ඇති කියලා ආශරයක් ලැබුණා. ඒ පාර ගොල්ලෝ නාලේ ඉවරලා දිවුරු දරාගෙන ඉන්නේ. ඒ පාර ගිහින් ආරාධනාව. ඊට පස්සේ බුදුරන් හදේට ගිහින් සාමීනි මේ භික්ෂුවල වැසි සලුවක් අනු දැන වදාරන්න කියලා ඉල්ලීමක් කළා. ඉල්ලුවෙන් ආපු ගිහින් ඊට පස්සේ බුදුරන් ආතේ වැඩි සරුවක් කරන දැනෙයිද? නමුත් අර කතාවේ සිද්ධිය තෝරාගන්න ඉතාල වික්ෂුන් බැරි වුණා. හතර දිවෙයින්ට වරින වැස්ස මොකද්ද කියේ? ලෞත්‍රා බුදුරන් ආතේ නම ලෝකේ පහළනහම ලෝකේ දසදහසක් සංකවලට තමා වැස්ස වහිනවා. සදහම් අමාරේ විහිදෙන හැමදේම. මේක තමයි අති දුර්ලභ වැස්ස. අර වැස්ස උපමා කරන බුදුරන් ආතේ දුන්නේ ඔය උපමාව. නිර්වත්ව නාගන්න කිවි පාපයන්ට අහු වෙලා හිටන් ඇඟිල රැජ්ජයෙන් වැල කරගන්න නැතුව පාපයන්ගේ නිදහස කියලා විවෘතව ගිහිල්ලා නම් ඔය සදහම් අමාවැත්තේ නාල සුද්ධ වෙන්නේ. එනං නිවන අවබෝධ කරගන්න. ඔකයි වෙන්නේ. මේ බුදුරන් වහන්සේගේ උපමා දේරුම් ගන්න බැරි වෙච්ච අර මෝඩ හැර ඉලයි නම් මොකද කරන්නේ? දෙවියෙන් නෑව ලැජ්ජා වුණා. ඉතින් අන්න ඒ වගේ දැන් දුන්නා මොකද?
වගේ අවස්ථා බුදුරන් වහන්සේ බොහොම කොට පෙන්නුවා. ලැජ්ජා කරලා හිතන් හිත මේ ගලවන්න තියෙන වට එහෙම යාපු කරලා. මොකද ඒක එහෙම නෙන්නම් ගැලවෙන්නේ නැහැ. ඒ කතා අහක් යට යන්නේ. ඊට පස්සේ ලැජ්ජා වෙනවා හරියට පස්සේ පස්සේ මතක් වෙනවා. කිව්ව එක හරියට දැනගත්තා ඊට පස්සේ විශාල ලැජ්ජාව. බුදුරන් වහන්සේ කිව්වේ මේකයි කියලා දැනගත්තාට අපි වාගේ මොඩියු ටික දැන් මූණ බලන්න ඉදියක් නැහැ. ඔව් මහන්ලා හිටි. මහන්ලා හිටියේ දෘෂ්ටි වල හැටි. ඔයගේ දෘෂ්ටි බොහෝ පොරදි. ඉතින් ඒ වගේ දැනගන්න අවස්ථා තියෙනවා. ඔය ක්‍රමයේ දැනගන්න. දැන් බමුණෝ ඒ කාලේ කියන්න පටන් ගන්න කොහොම කළා බේරෙන්න බෑ. උඹලා පාදයෙන් උපන් එවුන් කියලා මිනිස්සු නිග්‍රහ කරනවා. එතකොට ඔය වයිසය කියන කොටසේ කොටස ඉන්නවනะ. උඹලා මේ කලවෙන් උපන් ආයි. මහා බ්‍රහ්මද. රජවරු බඩෙන් උපන් ආයි. අපි අපි තමයි මුඛයෙන් උපන්නේ. කොහොම ගියේ කිය හැමදාම මේ කිවරයක්. ආවුදුරනේ දැක්කම ආන් අර පයෙන් උපන් එවුන් යනවා. අපිට සමින්නේ බෙදුම් කොහොම කීකේ කියන්න පටන් ගන්න. බුදුරණන් දේශනා කරන ඔය බමුණෝ තවත් කියනවා නම් උන් උපන්නේ මහා බ්‍රහ්මයාගේ මොකෙන් කියලා. උඹලා කවුරුද දන්නා උන් උපන්නේ? උපන්දල. එහෙනම් මහා බ්‍රහ්මයාගේ මොකෙද තියෙන්නේ? උන්ගේ අමරණා. ඉගෙන දෙලක් නෑ උඹලා දන්නවනේ උපන්දන්නේ. එහෙනම් තවත් කියනවා නම් උන් මහා බ්‍රහ්මයා මොකෙන් උපන්නා කියලා. උන් කියන මහා බ්‍රහ්මයාගේ මොකෙද තියෙන්නේ? උන්ගේ අමරණා. ඊට පස්සේ කිව්වෙන්නේ අර කතාව. දැක්කද? මෙන්න මේ වගේ බුදුරන් වහන්සේ පෙන්වන්න දැන් තියෙනවා. ඔය වගේ බැනලා බැයි නම් ලැජ්ජාවට පත් කරනවා. ඒ වගේ තැන් වලින් ගලවනවා. ඒක අසභ්‍ය නෙමෙයි. ඒ අවස්ථාව අනුව ගලවපෙහෙටි. මෙහෙම ක්‍රම තිබුණා. ඔගේ ස්වභාවය ඒකයි. අන්තිමට පෙන්වනවා බමුණු ළඟ තියෙන කාරණා පහක අද බල්ලු ළඟ තියෙන කියන්නේ. තව එකක් දෙන්න. එදා බමුණන් ළඟ තිබිච්ච ඉරිසිවරු ළඟ තිබිච්ච ගුණ පහ අද බමුණු ළඟ නැහැ ඒක බල්ලෝ ළඟ තියෙනවා. ඒ බල්ලෝ ළඟ තියෙන එකවත් අද බමුණු ළඟ නැහැ කියලා මම තවපහත කරලා බලනවා. බල්ලෝ කන්න දුන්නාම කාලය යනවා මිසක් අරය යන්නේ. අද ඉන්න එදා හිට ඉරිසිවරු දානි දුන්නාම දානි වලදලා ගියක්යක් අරන් ගිහින් කන්න තියාගත්තේ නැහැ. ඒ ගුණය අද බල්ලෝ ළඟින් දකින්න පුළුවන් අද බමුණු ළඟ ඒකවත් නැහැ. පෙන්නුව කාර බල්ලෝ කොහේ හරි ලගිනවා මිසක් ඒක උ අල්ලගෙන නැහැ. ලැබිච්ච තැනක ඉන්නවා. එදා හිතුව ඉරිසිරුත් එහෙම තමයි හිටියේ. නමුත් අද ඒ ගුණේ බල්ලෝ ළඟ තියෙනවා අපි ඉන්න. ඔය බවුන ළඟ නැහැ උන්. කලපදියන් වෙලා හදාගෙන කරගෙන. ඒක උන්ගේ ieval කියලා හදාගෙන ඉන්නවා. ඔය විදිහට එකින් එක විග්‍රහ කරලා බලන්න. බල්ලෝ කවදාවත් බලු පැටි කියන් දෝෂණය කරන්නේ. අද ඉන්න බවුන පැටි කියන් දෝෂණය කරනවා. එදා තිබිච්ච බමුණන්ගේ ගුණ අද බල්ලෝ ළඟ තියෙනවා බමුණු ළඟ. ඒ වගේ කාරණා වෙන්නේ. ඉතින් ඒ නිසා ඒ වගේ බුදුරජාණන් වහන්සේ මේක අවස්ථාවල උපමා වලින් පෙන්ලා දුන්නා. අර ගොරා නිකරු කළේ නැත්නම් නිකරු කළා. හැබැයි ඉරිසෝර නිකරු කරලා නැහැ බුදුරජාණන් වහන්සේ. එහෙනම් ඉරිසෝර පෙන්නපු ඒවත් අද බමුණු මත කියලා මේ කියනවා සමහර අය දන්නේ නැහැ. නැකත් ආත්මේ. දන්තර බන්තර කියනවා. යා බමුණන්ගේ වැඩ කියලා කියනවා. ඒ මූලික සාත්‍රය තිබුණා දී වේදී. බුදුරණන් හදේ වේදීට දොස් කිව්වේ නැහැ. අය වේදී දුන්න බ්‍රාහ්මණයෝ ගැන කිව්වා. ඔය වේදී බ්‍රාහ්මණයේ දුන්න දේවල්. උඹලා උඹලාගේ ලාභ කීර්ති වලට කොටු කරගෙන. උඹලා ඒවා උඹලාගේ අවිත ප්‍රයෝජනට අරගෙන. ඒවා කරනවා. ඔය උඹලා වයාගේ දේදා මේ බ්‍රාහ්මණයෝ ගැයි. උඹලා වාගේ ওই විදිහට ගාථා පද ගොතා ගත්තාද? නැන්න තමන් ඉනුවණින් දේවල් කළා. එදා ගොතාගෙන කිව්වේ නැහැ. බ්‍රාවා. ඒ අය ඥානීන් කියපුවා කොපි කරගෙන ඒවා කටපාඩම් කරගෙන උඹලා විදියට අරන් ඉන අධ්‍යාපනය කියන. අපිට හොඳ අධ්‍යාපනයක් තියෙනවා කියලා උඹලා ලොකුවට කියනවා. අධ්‍යාපනය කියන්නේ මොකක්ද? ඒක උඹලා දන්නේ නැහැ. උඹලා ලොකු වෙලා ඉන්නේ කාගෙන් ගත්තේ කියලා. අධ්‍යාපනය කියන වචන හැදිච්ච හැටි උඹලාද දන්නේ නැහැ කියලා බින්න. අන්න පද නිරුක්ති වල හොඳම උදාහරණ. බුදුරන් හදි බින්න. ධ්‍යායි බුද්ධිලයා කියන්නේ දැහැන්ලාභය. දැහැන්ලාභී ඉරිසරණ කියන ධ්‍යායි. ඒ ධ්‍යායි ඇයට මහා ඥානයක් පහළ වෙනවා. ඒවල තමන්ගේ නුවණින් දැනගත් දේවල්. ඒවා තේරුම් ගන්න බැරි අතවැසියන් වන අධ්‍යායි බුද්ධිලයින්ට අපනායනය කරනවා. අධ්‍යායින්ට අපනායනය කරපු අර්ථයෙන් ඒකට අධ්‍යාපනය කියනවා. උඹලා එක ලොකුවට අරන් ඉන්නේ දැහැන්ලාභී ධ්‍යායි බුද්ධිලයින්ට උඹලා නිකරු කරනවා.
දැහැන්ලාබී කාලෙකට ඉස්සලා දුන්න දේවල් අධ්‍යාය උඹලගේ පිරිස අපනායනිය කරවගෙන එහෙනම් උඹලා ඇතර අරගින්න ඉල්ලගින්න උඹලා ඒක තරහගෙන නේද උඹලා ලොකු වෙන්න හදන උඹලා කොහොමද ධායිපු කියලා හම්බුනේ අධ්‍යාපනයේ අධ්‍යාපනික ලොකුට ඉදා ඉන්නේ ඔන්නම අධ්‍යාපනය හැද අධ්‍යාය පුත්‍රලාට අපනානීය කරපු නිසා අධ්‍යාපනය කියන වචනේ ආවා මෙදී හරිය දුන්නේ මල් පූජා කරන හැටි අඳු පූර පූජා කරපු හැටි එදා කරපු එක අද කරපු එක වෙනස වෙනවා දේශනාවක් තියෙනවා දැන් මේ දේශනාව විද්වත් මන්දිරේ දැම්මට පස්සේ දැන් මේක හරි ප්‍රඥාවක් වෙනවා ඒක දැම්මට පස්සේ අපි මෙයා මේ ආමිත පූජා වැඩ කරන්නේ නැති මොළේගේ වැඩ ගස් ගල් අදහපු අයගේ වැඩ කීකින් හිටි දැන් මේක දැම්මට පස්සේ මිනිස්සු මොකද කියන්නේ මේක බොරු කියන විදියකුත් නැහැ මේක විවේචනය කරන්න විදියකුත් කොහොමද දේශනාවේ නැහැ නෑ මේ දේවතා ආරාධනය කරලා නැහැ තමන්තා චක්කවාලීසු කියන ගාථාව කියලා නෑ ධම්මස්සවන කාලෝ අයම් බදන්තා කියන එකක් කියලා නෑ මේ සම්ප්‍රදායට විරුද්ධයිනේ කොහොමද මේක දාන්නේ ඕන් දැන් ඉදිරිපත් කරලා තියෙන කාරණා ධර්මදේශනාව දාන්න බැරි වෙන්නේ කාරණා අනික තමයි උගත් ශෛලියේ අඩු තැන් තියෙන අඳුන්කුර මෙහෙම කිව්වා අඳුන්කුර මෙහෙම අහනවා ඒවා උගත් ශෛලියේද ගලපන්න බෑ මගේ නූගස් හයිදේ ඉගෙනගෙන උගත් අයට ඒ දහම ඉගෙන ගන්න කියලා. වෙන කියන්න දෙයක් මට නැහැ. ඒ උගතුන්ට කියන්න ඉස්සෙල්ලා නූගතුන්ගේ හයිදේ ඉගෙන ගන්න කියලා. ඉගෙනගෙන ওই දහම තෝරා ගන්න කියලා. ඒතර නිවන් දකින්න මගක් පෑයි. ඒ නිසා දහම් වෙනස් කරලා උගත්තුන් ඕන හැටියට මම දහම් හදන්නේ නැහැ. එහෙම ක්‍රමයක් මල් ළඟ නැහැ. හැබැයි උගත්තුන්ට ආපුහම කිව්වේ මොකද්ද කියලා තේරුම් ගන්න බැරිද? ඔය කියප කියවනවා මම මේ කියන ක්‍රමයක් තියෙනවා. ඕනනම් ඒගොල්ලන්ට ඒක අහලා ඉවරලා මොකද්ද කිව්වේ කියලා උගත් භාෂාවන් උදාලා බලන්න. එලි තම එලි වැට ඒ වගේම අක්ෂර ඝන සියල්ල සම්පූර්ණ වෙන්න මම කවියෙම දෙන්න ඔක්කොම ටික. ඔය උගත්තුල කරගන්න බැරි જાතියකින් දෙන්න. ඒ උගත් පස බලාපොරොත්තු වෙලා ඉන්න ඇරේ ඒතකොට ඒක තේරුම් ගන්න කියලා. ඕනනම් ඒගොල්ලන්ට ඇවිදින් අහ ගන්න කියලා. ධර්මයේ දෙවිනි කරන්නේ නැහැ කියන එක මතක තියා ගන්න කියලා මම කිව්වා. දැන් තව තියාගෙන ඉන්නවා කොහොම හරි දානවා කියන එක අධ්‍යක්ෂකතුමා. කොහොම හරි මේක දානවා. දත්මන් ලොනවා කිව්වා දානවා කියලා ඉන්න බලාපොරොත්තු. ඌ විප්ලවයක් වෙනවා කියලා. බලදයක් ඒක කොහොම නෑ ධර්මයේ දෙන්නේ කරන්නේ නෑ කොහොම. නෑ එහෙම වෙන්න බෑ සත්‍ය දෙන්නේ බුදුරන් වහන්සේ ඉන්න කාලේ 69ක් ඇවි එකම වගේ දෙන්නේ කියවන්නේ ඒක මගේ එකනා ගේන යන්න කියලා එන 62ක් විද්‍යාවාදීනි අතර එයා. පාරද මොකද? ඒ තරමන්න පුළුවන්. දෙතමර වැඩක් නෑ. අදින්ද බෑ. අන්නේ කරන්නේ දෙයක් නැහැ. අපිට අවශ්‍ය දේ විතරක් අපි ගන්න ඕනේ. නිවන් දකින්න අවශ්‍ය කරන්නේ. දෙක ඊට පස්සේ කට්ටිය වලා ගන්න. මොකද ඔය තුනගේ ඥානවන්තය බිහි වුණාට පස්සේ සීපිලිහි බියාපත් මහරහතන් වහන්සේලා පහළ වුණාට පස්සේ උන්වහන්සේලාට පෙනේ හදාව දෙන අලගිය මුලුවේ තියන ඔක්කොම. කවුද ලිව්වේ? කොහෙද ලිව්වේ? මොන තැනද ලිව්වේ? මොන පොතේද ලිව්වේ? යාගේ නම මොකද්ද? මොකද්ද පෑන? කොහෙද ඒක තියෙන්නේ? දැන්පත් කරලා දෙන කොහෙද තියෙන්නේ? ඒවත් ඔක්කොම දකින්න පිරිසක් මතු බිහිවි. ඉතාලි බොරු කරන්න බෑ ඒකේ මේ කැලින් කැල් හොයන්න දෙයක් නෑ සම්පූර්ණ මහා ඥානීර ගෝචරේලා 2500 කියලා අද වෙනකන් දවසෙන් දවසේ වෙච්චක් දකින්න පුළුවන් අවස්ථාවක් තිබිලා පුතියි ඊදාට පුළුවන් ලෝක ඇත්ත නැත්නම් බෑ ගන්න අර සාක්ෂියයි මේ සාක්ෂියයි හොයන්න දෙයක් නෑ
එනවා සත්‍ය දූලෙහි ස්වභාවය. දැන් බුදුරජාණන් වහන්සේ එදා දේශනා කළේ උඹලාට ওই ගාථාව අරන් එනවා. උඹලාට ওই ගාථාව කොයින්ද කියලා උඹලා දන්නවා. ආව සිල්ලිපිය තියෙනවා කියලා නේ බුදුරජාණන් වහන්සේ දැක්ක බුද්ධඥානෙ පින්න. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ මේ ගාථාව දේශනා කළේ මෙන්න මේ විදිහට. ඒකේ අර්ථය වැහිලා නම් ලෞකික අර්ථයෙන් උඹලාද අරන් එනවා. අද උඹලාගේ මේ වේදේ තියෙන ගාථාව කියලා හිතා ඉන්නවා. ඒ වේදේ ගාථාවයි මෙන්න මෙහෙම. පින්න පුදන්නේ. ආරෝග්‍ය පරමාලාව නිබ්බානං පරමසුඛං අට්ඨාංගිකේන මග්ගෝචය හේමං අමත්තේ අමත ගාමිනාන්ති කියලා මේ ගාථාව දිනන පමුණේ කොහොම ප්‍රශංසා කළා බුදුර යනවා ස්වාමීනි ඔබ වහන්සේට අපි බොහොම ප්‍රශංසා කරනවා අපි වේදේ තියෙන අපිත් ඔකේ බණ කිව්වේ එහෙම කිව්වේ මහා පඬිතුමර කිව්වේ එලාදි ආරෝග්‍ය පරමාලාව කියන්නේ මොකක් කියලා තෝරලා තියෙනවා ඔබ තෝරන්නේ කොහොමද පයින් නිරෝගීකම පරම ලාභයක්. මේ වගේ අතපය බලන් නිරෝගී වෙන්න විතර කරන්න කියනවා කියන්නේ. මම කොච්චර නිරෝගී මට කොච්චර ලාභයක් නිරෝගී බව. දැන් අද මෙච්චර මේ ධර්මයේ බබලන පැත්තේ ආරෝග්‍ය පරම ලාභ වගේ ආරෝග්‍ය ශාලාව කියන දෝකද? ලේ දන් දෙන දෙන ගහගත්තේ දෝකද? නිරෝගීකම පරම ලාභය කියයි තමයි කයේ නිරෝගීකම පරම ලාභය කියන කදත් අදහස් කරගෙන ඔය විදිහ අදහසක් අදත් නැහැ. එහෙනම් බමුණා බුදුරන් වහන්සේට දුන්නේ තොය පිස්සුවම. එලක් දුකක් නැතුව ඉන්න එක කොච්චර නිරෝගීව කොච්චර ලාභයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන බමුණ මට මතක් වෙන උපමාවක්. මේ උපමාව ඔබට කොහොමද වැටෙන්නේ? එක අන්ධ මිනිසෙකි. එයාගේ හිතවතෙක් වශයෙන් ඉන්න කෙනෙක් එයාට කළු ගොමස් කරලා රෙද්දක් ගෙනත් දීලා කියනවා. මේක තාං සුදු රෙද්දක් මේක ඇඳගත්තාම හරි හැඩයි ලස්සනයි. මේක ඇඳගන්න. අර අන්ධ මිනිසයාට දෙනවා. අර අන්ධ මිනිසයා ඒ කියවන විශ්වාස කරලා ඇඳගෙන. හරිම සුදුයි, හරිම තාං, හරිම හැඩයි. කොහොම කීක අර ඇඳ මතකක කියනවා. ඔබට මොකද මේ අන්ධයාගෙන හිතේ? ස්වාමීනි අන්ධකම මිසක් මෝඩකම මිසක් වෙන මොකක්ද? මන්න හිතෙන්නේ එහෙම තමයි. ඒ දින අන්ධයාගේ දින මෝඩකමයි අන්ධකමයි මිසක්. එන්නම් එහෙම කතාවක් කියන්නේ. ඔය උත්තරේ. බමුණ ආරෝග්‍ය පරමාලාභ කියන්නේ මොකක්ද අහුවා මේ කයේ නිරෝගීකම පරමලාභය කියලා ඔබේ කියේ පියමන්ට. මට ඔබ ගැන හිතෙන්නේ තන්නන අන්ධමනුස්සයාව. මෝඩකව විතක් නොපෙන්නකව විතක් වෙන මොකද්ද කියන එක තමයි මට කියන්නේ. දැන් ඔය උත්තරේ දුනා බුදුරන් වහන්සේට බමුණා. දැන් බමුණාට හරි ලැජ්ජයි. ඇයි බමුණු ධර්මයේ තුල ඒකට වෙන පිළිතුරක් නැහැ. නිරෝගීවම පරමලාභය කියනවා. වෙන මොනවා කියන්නේ? මේකක් යාට තේරෙන්නේ නැහැ. දැන් අද ඇහුවොත් එහෙම ඕකේ වෙන අර්ථයක් නැද්ද? තෝරයිද කියලා හිතලා බලන්න. දැන් බුදුරන් වහන්සේ තෝරලා දුනා බමුණ ඕකන මම කියා දෙන්න යථාර්ථය. එතන ඔබට ඔකේ තේරි. අර්ථය මොකක්ද කියන්නේ? මට පෙර ලෞතරා බුදුන්වහන්සේ බුදුරයන් වහන්සේ නම ලෝකේ පහළ වෙලා හිටියා. තාත්තේ බුදුරන් වහන්සේ ගැන කියන්නේ. උන්වහන්සේ ලෝකේට ওই ගාථාවෙන් ධර්මයක් දේශනා කළා. නිවන් අවබෝධ කරලා. ධර්මාබෝධිය ලබන ගාථාව. ওই ගාථාවේ අර්ථය පහු කාලයකට යනකොට ඒකේ තිබෙන සාසනික අර්ථය වැහිලා. ලෞකික අර්ථය පටවැඳගෙන ඔය වේදීතේ ගාථාව ඇතුළත් කරන්නේ අද වෙනකන් ගියේ. කාශ්‍යප බුදුරන් වහන්සේගේ ගාථාව. ඒක තමයි අද වෙනකන් අරන් ගියේ. ඕකට ගොතාගත්ත ලෞකික අර්ථය තමයි උඹලා ඔය කියවන්නේ. ඕක නෙමෙයි ඔගේ අර්ථය. ඔක විග්‍රහ කරලා දෙන්න. පංච උපාදානස්කන්ධයේ නැමැති යම්කිසි මේ පැවැත්මක් ඇත. මෙන්න මේ පංච උපාදානස්කන්ධය තමයි මහා රෝගී. සත්‍යයන් තියෙන ලොකුම රෝගය ඕක තමයි. මේ පංච උපාදානස්කන්ධයේ රෝගයක් මෙන්, උලක් මෙන්, gediyak මෙන්, මඩක් මෙන් මේ විදිහට දකින්න. ඒ ආර්ය ශ්‍රාවකයා යථාර්ථය දැනගත කෙනා. මේ පිළිබඳ යම් කිසි ආකාරයක චන්දරාගයක් තියුණා නම් අන්නේ චන්දරාගය දුරු කරගන්න. පංච උපාදානස්කන්ධයේ පිළිබඳ යථාර්ථය දකිනකොට, රෝගයක් තියෙ දකිනකොට, උලක් තියෙ දකිනකොට, මඩක් තියෙ දකිනකොට, gediyak තියෙ දකිනකොට මේක අසාරත්වයේ දකින්න කොට. ඒ පිළිබඳ චන්දරාගයේ දුරු වෙලා ගියාම කියන රෝගේ නිවාරණය. රෝගිනී සුවපත් වෙනවා. මෙන්න මේ රෝගේ නැති වෙනකොට පංච උපාදානස්කන්ධය පිළිබඳ චන්දරාගයේ දුරු වෙනකොට උපාදාන නිරෝධයයි. උපාදාන නිරෝධනම් භව නිරෝධයයි, භව නිරෝධනම් ජාති නිරෝධයයි, ජාති නිරෝධනම් ජරා මරණ දුක් පරිදේ දුක් තොමන සුපායස සියල්ල නිරෝධයයි. සියල්ල දුකෙන් නිදහස්. මෙන්න නිරෝගී. රෝගේ මිදෙන්නේ නැති තාක් කල්.
උපාදානී පංච පංච උපාදානස්කන්ධය පිළිබඳ බැඳෙන උපාදානී නිසා උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායස සම්භාවිතිය මෙන්න මේ රෝගෙට වැටෙනවා. ඔන්න රෝගයයි රෝගී දුකයි. ඔන්න රෝගේ. ඔන්න නිරෝගී. පංචස්කන්ධය පිළිබඳ රෝගේ නිදහස් කියලා ලබන්නා වූ නිරෝගීත්වයක් ඇත්නම් මෙන්න මේකයි පරම ලාභය. මෙන්න මේකයි ආරෝග්‍ය පරම ලාභය කියන්නේ. බමුණ අන්ධයා කියලා කියන්නේ කවුද? මේ පංචස්කන්ධයේ ප්‍රියයි මනාපයි යහපතයි වටිනවා කියලා මේ පුතත්ජන මිනිස්සු ඉන්නේ. ඔන්න උට අන්ධයෝ කියන්නේ. ওই අන්ධයාට හිතවදා කවුද? සමාජයේ පුතත්ජන මානසිකත්වය. ඒ මානසිකත්වයේ අදහසක් දෙනවා. මේ රූප උපාදානස්කන්ධ, වේදනා උපාදානස්කන්ධ, සංඥා උපාදානස්කන්ධ, සංඛාර උපාදානස්කන්ධ, විඥාන උපාදානස්කන්ධ කියන මේවා. මම මේ මුළු ලෝකෙම. හරිම වටිනවයි කියන්නේ. හරිම සුද්ධයි. හොඳ දෙයක් කියලා අදහසක් දෙනවා. මෙන්න මේක තමයි අර පුතත්ජන අන්ධයාට සමාගයේ මනස නැමැති හිතවතා දෙන්නේ. යම් දාසක ඔහු දහම් අහලා යථාර්ථයේ ගත්තට පස්සේ දහම් ඇහැ පහල වෙලා ඇහැරේ. අන්න ඇත්තෙනිච්ච දාන. ඔහු දකිනවා කළු ගොමස්කරයක් නෙදීලා තින්නේ මේ සුදු ඇඳුම කියලා මගේ හිත. පුතත්ජන මානසිකත්වයේ මට ගොඩනගලා තියෙන කළු ගොමස්කරයක් වැනි මුලාවක් තමයි මේ වටිනා දෙයක් කියලා මම මෙච්චර කල් කැවැත්ටි. පංච උපාදානස්කන්ධේන ඇති කළු ගොමස්කරිය මම අහකට දාන. ඒ සමග හිතවත් හැටියට පෙන්වපු මානසිකත්වයක් පැත්ත කර දාන. මම යාළු බොරු යාළුවයි බොරු යාළුවාගේ බොරුවට හැවටෙන එකයි දෙකම අහ කරපුවාම උපාදානස්කන්ධය මිදිච්ච කෙනාට භවයක්. භවයක් නැති කෙනාට ජාතියක් නැහැ. ජාතියක් නැති කෙනාට ජරා මරණ ශෝක පරිදේව දුක් දොමන සුපායස එකක්වත් නැහැ. මෙන්න මෙහෙම නිරෝගීත්වයටපත් වෙනවා. මෙන්න අන්ධයා. මෙන්න අන්ධයාගේ හිතවතා. ඔන්න ගොමස්කරේ. ඔන්න ගොමස්කරියේ දැකලා දකින්න ඇහැ. ඔන්න දැක්කාට පස්සේ ගලවා දාලා බෙදෙනවා. මෙන්න මේකට කියනවා ආරෝග්‍ය පරමාලාභ නිබ්බානම් පරමංසුකම් කියලා. ආදත් ආරෝග්‍ය පරමාලාභ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ওই ආර්ථිය. නැත්නම් අර බමුණගේ කරු ගොමක් කරියා ගත්ත අන්ධාර්ථය. අලු ගොමක් කරියා වටිනා සුදුරෙක් දැක්කේ අන්ධයාගේ ගති ලක්ෂණේ තමයි ආදත් ආරෝග්‍ය පරමාලාභ කියලා තෝරන්නේ. නිරෝගීකම පරමාලාභය. දැන් ওই කතාව දැමුවොත් එහෙනම් ටීවී එකේ කොහොම කරන්නේ? ඒක කිව්වොත් එහෙම වැඩේ විනාසයි නෑ කියන්නේ. දැනත් එක්කලා ඔප්පු කරලා දෙනන්නේ මධ්‍යම නිකාය අවල ඉස්සන්නේ බලන්න. අවල් සූත්‍රයේ මේක තියෙන. ඊට පස්සේ ත්‍රිවිධයේ කපන්නේ. ඒ මිනිස්සු ආකනේ පස්සේ නේද? ඒතර අපේ මෙච්චර හාමුදුරු දක්ෂ කතිකේ හිටියා මෙච්චර හාමුදුරුවෝ ත්‍රිවිධයේ බලන්න නෙවෙයිද බණ කිව්වේ? ඒක ත්‍රිවිධයේ නෑ කියන්නේ. තියනවා කිව්වොත් ඇයි මෙච්චර කල් කිව්වේ නැත්තේ? නම් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඇයි මෙච්චර කල් අපි රැවැට්ටි? දැන් ප්‍රශ්නයක් එනවා. ඇත්ත වශයෙන් දහම විමර්ශනයක් නෑ. පොට්ටිය ගිහිල්ලා අල්මාරිය තියෙන කෙනෙක් කරන්නේ. ඒකේ වැඳලා තියෙන කෙනෙක් කරන්නේ දුන් අල්ලන්න. තේරුම් ගන්න බැහැ උතර පයින්. තහ ගන්න බැහැ සීමා ඉක්ම යනවා. එහෙම තමයි කියන්නේ. අන්න ඒකයි වැඩි. ඒක දකින්න. ඒකමයි ගන්න. ඕක දැකලා නෙමෙයි අපි කර්මස්ථාන හැදුවේ. සංසාර රෝගේ, සංසාර බය ආදි වශයෙන්. හැබැයි නිරෝගීකම කියලා කියන්නේ නිවන පාවා අපි ඉස්සරහ කිව්වා. හැබැයි පොතින් දැකලා නෙමෙයි අදහස මේකයි කියලා. ඒකම ඔප්පු වෙලා මේ ඉඳා මෑතක ඉඳ තමයි මේ පොත් ටිකක් ගෙනාලා පස්සේ තමයි ආරෝග්‍ය පරමාලාභ කියන තෝරමු ඉස්සරේ හම්බුනේ. විරන්නාහි කියනවා. උද්‍යංගම අත්තංගම ආස්වාද ආදීනව නිස්සරණ කියන එක අත්තකම කියන වචනේ අර්ථය තමයි අත්තංගම කියන එක දීලා තියෙන්නේ. හට ගැනීම වෙනසීම ආස්වාදේ ආදීනවේ නිස්සරණය. කොහොමයි පෙන්වන්නේ? උද්‍යංගම කියන්නේ උදා වෙනවා. අත්ත අංගම කියන්නේ අස්තේට ගියේ නැහැ කියන එකයි තව. ඒක තව අස්තේට ගියේ නැහැ කියන එක. උදා වුණා අස්තේට ගියේ නැහැ. තව මෝරන්න පටන් ගත්තේ නැහැ. ආස්වාද විඳින කාලය කියන්නේ අන්න ඒ කාලය. තරුණ කාලය. අනේ මෝරන්න පටන් ගන්නේ ආදීනව කාලය. ඒක තමයි වයසට යන්නේ. නිසාරණ කියන්නේ නැගිටලා ගන්න බැරි කාලය. ඉවරයි. කරන්නේ.
මේ ලෝකේ හැම දෙයක්ම ඔය කියන කාරණා පහෙන් යුක්ත කරනවා. උදා වෙනවා, අත්යේ තියන්න ඉස්සෙල් අවස්ථාවට පරණ වාසිය ඉන්නවා, ආස්වාද විඳිනවා, ඊට පස්සේ වැහැරිලා යනවා, මැරිලා යනවා. ඕක තමයි ලෝක ධර්මතාවය. ඔන්න ඕක හරියට දැක්කම එයාට ආස්වාද පූර්ණයි කියලා දේශනා කළා. ආස්වාද රූත්‍රිය තමයි පරම ආස්වාද රූත්‍රියකින් සූත්‍ර දෙකෙම දේශනා කළා කියලා. දැන් උද්‍යංගමේ අස්තංගමේ කියලා අර වචනේ පටලවල අර්ථ ගන්න. හට ගැනීම විනාශය ආස්වාදය ආදීන විනිසන්නේ. හට ගැනීම ළඟට විනාශය ආව නම් ආස්වාදය ගැන කතා කරන්න තැනක් නැහැ. හටගත්තම හලා ආස්වාදය ගැන කතා කරන්න ඊට පස්සේ කොහොමද? මැරිච්ච එක නේද? අනුපිළිවෙල අනුපූර්ව ක්‍රමයක් තියෙනවා. හැම දෙයක මිනිස්සෙක් හට ගන්නවා. ළමා වෙලා ළමා වයසේ උදා වෙන කාලේ උද්‍යංගම කාලේ. තරුණ වයසට ආව අස්තංගම කාලේ. තරුණ කාලේ ආස්වාද විඳිනවා ආස්වාද කාලේ. ඊට පස්සේ වයසට යනවා අතපය අමාරුයි කොරව අමාරු ඔක්කොම වාතල දා ඔක්කොම එනවා අන ආදීනව කාලේ. නැගිටා ගන්නත් බෑ තරන්න බෑ නිසරණ කාලේ. මරණ කොත් ගහක් හිටවන කොසරි හිටවල හිටා වැඩින කාලේ උදයන්ක අන වැල්ලට මල්පල දරන්න හිට වෙන මෝරපු කාලේ අත්තංග මල්පල දරන ආස්වාද කාලේ. හොඳට ඉදි හැදිනා සරුවට හැදිනවා. ඊට පස්සේ ගහ මෝර මෝර යනවා කොළත් හිමි වෙනවා ගිරි හැදින්නේ අන ආදීනවල. එහෙම මෙහෙන් ගහ බැයිලා ඉස්ම ගලන්න පටන් ගන්නවා ආදීන. ගහ නැරෙන අනිසාර පොල් ගහ කිටුණා ඒ තේවා. පළේ කාලේ නැකුදා වෙන කාලු දෙයන්ක. ගිරි හැදින පටන් ගන්න ආරම්භ කාලේ අත්තංග. ගිරි හැදින කාලේ ආස්වාද. පළ දරනවා හොඳට දෙන. කනාටු ගහලා යන කාලේ වයසට ගිහිල්ලා ආදීන. ගහ නැරලා යන අනිසාර. මේ ලෝකේ හැටගත්ත සියලුම දේවල් ඒවා. ගේ ගොඩනගනවා උදයන්. ගොඩනගලා ඉවරයි අත්තංග. ඊට පස්සේ හොඳට පදිංචි වෙලා ඉතින් අදේ බොහොම සන්තෝෂෙන් ජීවත් වෙන කාලයක් තියෙනවා. ඒක කොහොමද ගියේ? ආස්වාද කාලේ. ඊට පස්සේ ගියේ අවලංග වෙන කාලයක් එනවා පරණ වෙලා ආදී කර. ගියේ කරා වෙන්න අනිසාර. සියලුම සත්තුන්ට සියලුම දගුවත් වලට ඔන්න ඔය ධර්මතාවය අනුවයි මේ සිද්ධ වෙන්නේ හැම සිද්ධියක්. නා උද්‍යංගම වශයෙන් හටගෙන එසේ පවතින ලෝකයක්. අත්හංගමේට පත් වෙලා අරණ බවට පත් වෙලා නවතින ලෝකයක්. ආස්වාදයට පත් වෙලා ආස්වාද මට්ටමේ පිළිලම තියෙන ලෝකයක් නේ. ආදීනෙට පත් නොවන ලෝකයක්. නොමැරිලා වෙනසින් නැති ලෝකයක්. මේ අනුපිළිවෙලින් යනවා ඔය හරහා. ඉතින් අපිට බලන්න කියලා පෙන්නනවා. චක්කු සංපස්සායතන, සෝත සංපස්සායතන, ගාන සංපස්සායතන, ජීවහා සංපස්සායතන, කාය සංපස්සායතන, මනෝ සංපස්සායතන කියන. මෙන්න මේ ස්පර්ශ ආයතන හය කෙරෙහි ඔන්නේ උද්‍යංගම අත්තංගම ආස්වාද ආදීනව නිසරණ ක්‍රියාවලියේ චතුසේ දකින්න දවසක් ඇති. එදාට ආස්වාස කරලා ඉවරයි ධර්ම. ඊළඟට බලපන අහන්න දෙයක් නෑ. ධර්ම ආස්වාදේ ලබලා ඉවරයි. නා ආර්ය ඵලයටපත් වෙලා හරි හදේටපත් වෙලා ඉවරයි. ඔන්න මේ ආර්ය විනි පූර්ණ කරගත්තේ ආස්වාපේ. ඔන්න ඕක පූර්ණ වෙනකම්. ওই ධර්මයේ වරන්දේ. ඉතින් ඕක අපිට නිතරම පුහුණු කරගන්න පුළුවන් දෙයක්. කුංචි ළමයි පේනවා. ආ උද්‍යංගම වයිද? කැටවර වාසියක් මොලයිනවා. ආ අත්තංගම වාසියක් කෙනෙක් ඉන්නවා. තරුණ වාසියක් කෙනෙක් ඉන්නවා. ජෝරු වැලගිර යනවා. ඉතින් විවාහ වෙලා ඉතින් ළමයි කියන්නේ ආස්වාද වයිද? ඊට පස්සේ යනවා ටිකක් එහාට පැන් ඉතිරිච්ච එකේ. ආ ආදීනට අපි කෙනින්. ආ මලමිනිය දක්. ආ නිසාර නිරවත් වෙනවා. ඉතින් ගිහින් බලනවා. ඊයක අවුරුදු 80 වල. 80 වෙනි නිසාරන වෙලානේ. දැන් දකිනවා. අවු 60 විතර කාලේ ආදීනව කාලේ ඉඳලා තියෙන්නේ. ඊට ඉස්සෙල්ලා ආස්වාද කාලේ දරු මල්ලන් හදාගෙන සුන්දර ලෝකෙ හිටපු කාලේ. ඊට ඉස්සෙල්ලා අත්තංගම කාලේ. ඒ තත්ත්වෙටපත් වෙලා වැල්ලා ඉන්න කාලේ. ඊට ඉස්සෙල්ලා ළමා කාලේ උද්‍යංගම කාලේ. ওই කාලෙන් එහායි තියෙන්නේ නෑ නෙමෙයි. නම් එයා ඉඳලා තියෙන්නේ උද්‍යංගම අත්තංගම ආස්වාද ආදීනව නිසා. ධර්මානුකූලව සිද්ධ වෙන එක මේ මෙලියෙ සිද්ධ වෙලා මේ පේන. දැන් ඒක අවසාන. ඔන්න කෙනෙක් ඉපදුනහම දෙවිලයා නැහැ. දැන් ওই ටික දකින්න පටන් ගත්තාට පස්සේ. තරුණ මදයක් තිබුණා නම් තරුණ මදේ ඉන්නවා. මැදි වයස් මදයක් තිබුණා නම් ඒකත් ඉවරයි. අපි හැම කෙනෙක්ම උදා වෙනවා, වැඩෙනවා, ආස්වාද විඳිනවා, අදිනව පැත්තටපත් වෙනවා, මැරෙලා යනවා. ඕකම බලාගෙන බලාගෙන යන පටන් ගත්තාට පස්සේ ඒකද ලෝකේ කියන්නේ. මෙහෙම ලෝකෙක මම මොනවා හරි තියාගන්න හැදුවොත් ඒ ධර්මතාවය ඒක නම්. මම කියපු විදිහට පවතියි. තරුණ බව තියාගන්න හැදුවොත් පුළුවන්.
මැදිවාස ඉන්ඩ හැදවර පුළුවන් මහළුවෙන් නැතු ඉන්ඩ හැදවර පුළුවන් නොමැර ඉන්ඩ හැදවර පුළුවන් ධර්මතාව යෝගනා ඔයි ධර්මතාව දක්ම ධර්මය දැ අන්න රෝක ධර් පොතේ තියෙන ධර්මය ඕනකිට වෙනස් කළ හැ මොන මොන හරි කරන්න පුළුවන් වැ ලෝක ධර්මය ඇලවිල්ලා වෙනස් කරන්න දෙනවා මොකද හැමදාම ඒක ලෝක ධර්මයේ තියෙනවා ධර්මය වෙනස් කරන්න බෑ පොත්වල ලියන සංකේත වෙනස් කරලා අකුරු කියන සංකේත ධර්මයේ පෙන්වන්න ගත සංකේත ධර්මයේ දකින්න ඕන ලෝකයේ ලෝකයේ තුලින් දැනගැනීමේ චක්‍ර පෙන්ලා තිනවා ඔය පොත්වල පෙන්ලා තිනවා මුලදී පහු කාලයක් යනකොට ඒවා වෙනස් කරගෙන සංකේත වලට එක එක අර්ථ දීලා ඒවා වෙනස් කරගන්න අද වෙන බාතුරට පරලවා ගන්න එදා ධර්මයේ දැකේ ලෝකයේ තුලින් පොත්වල ඉන්නේ පොත්වලට ගත කොච්චර වාසි ධර්මයේ දැකේ ලෝක හරකොල අතෙන් ධර්මයේ දැක්කා අසුචි මිදෙන් ධර්මයේ දැක්කා වක්ක ඩක් ළඟ ගලපු දිය බුබුළු වලින් ධර්මයේ දැක්කා ඔහොම තමයි ඉස්සර භික්ෂුන් වහන්සේලා අරිහත්ත්වයට පත් වුනේ පොඩ්ඩක්වත් මේ ධර්මයේ වෙනස් කරන්න ඉඩක් නැහැ දත් චක්‍රය හරිය දැනගත්තා නම් ධර්මයේ දැකෙයි චක්‍රේ චක්‍රාන් හරිය ධර්මයේ ලැබෙනවා ඒ ධර්මයේ වහන්න කෙනෙකුත් නැහැ උගන්නන කෙනෙක් ඕනි චක්‍රය විතරයි දැනගන්න ඕනේ ඒ තුලින් ධර්මයේ බලන්න දහම ඇස ඇරෙනවා ආන් යාර කියනවා ධර්ම චක්‍රය පහළ වුණා සෝතාපන්නිය සෝතාපන්නයට බණ කියන්න ඕනේ නැහැ කවුරුත් එයා ප්‍රමේ දැනගෙන ඉවරයි එයා බණ දකින්න ධර්මයේ දකින්න හැම දෙයක් වෙලින්ම දකින්න ඔය කතාවට තමයි ධර්මයේ දකින්න විතර සිහි කරන කර්මස්ථානකින් විතරම දිහා තියෙනවා ඉතින් අර වැහැරි වෙනතෙන මේ වැහැරි වෙනතෙන දෙයක් දකින්න හැටි ආදි වශයෙන් ගන්න පුළුවන් දැන් යනකොට කෙනෙක් දකින්න නටනටා යනවා වැහැරි වෙනතෙන කයක් නටවන හැටි අන්න සිහි කරන කරලා වැහැරි වෙනතෙන කියන එක දාලා අපි දකින්න වැහැරි වෙනතෙන කෙනෙක් බුද්ධාම වෙන හැටි දැක්කහම එහෙම අවස්ථාවක් දැක්කහම එහෙම දී කරලා යනවා අපිට හිතන සින්දුවක් කියන්නේ මොන හරි එහෙම නිදියක් ආස්වාදික විදිහින් වැහැරි වෙනසින කයකින් ආස්වාද විඳින හැටි අපි අපිටම හිතා ගන්න දැන් මේක දහම් දකින්න ක්‍රමය වැඩි කල් යන්නේ ඉතින්ලා කරපු ඔක්කොම වැඩ පිළිලේ බාය වැඩකින් හරයක් නේද පිළිලේ ඔක්කොම වැඩ දෙනවා අන්න දහම් වැඩ දෙනවා වැහැරි වෙනසින කෙනෙක් හඟ නැහැ සංගුණ හගෙන කෙනෙක් දැක්කොත් එහෙම විතර ඔය ක්‍රමෙට යන්න ඕන හැබැයි හරි වෙනසන කෙනෙක් ජීවිතය ගෙව නැහැ අවස්ථාව හැටියට බල බල හිතන්න පුරුදු වෙන්න ලෝභ ජීවිතයක් එහෙම ගත කරනවා දැක්කොත් එහෙම කාටවත් යමක් දෙන්නේ නැතුව වැහැරි වෙනසන ජීවිතයක් ගෙව නැහැ සිහි කරලා යාර කියන්න කියන්න කිව්ව බයිනෝ ඒ කාටවත් කියන්න තමන්ගේ හිත දෙලින් ඔගේ සිහි කරලා යනවා ලෝකෙ හදාගන්න කරගන්න සංවිධානය කරගන්න ලැහැ තියෙනවලු වැහැරි වෙනසෙන් සංවිධානයක් ගොඩනගන්න හදලා ඒක විදිහට විසරතුවා කළා ඒකනේ අද නැති දැනුත්තුවා කරනවානේ ඒකනේ නැති වෙන්නේ මතු හැලිපත් වෙන්නේ ඒක අතීතනාගත සංවාසම තුන් කාලේ තාලා බලමු ඔය දකින්න දකින්න අන්තහම නෝන පහළ වෙයි එතකොට දැන් පෙර යම් කෙනෙක් යථාබෝධිය ලැබුවා නම් මේ ක්‍රමයේ මිසක් වෙන ක්‍රමයක් ඉන්නේ. දැන් යම් කෙනෙක් යථාබෝධිය ලබනවා මේ ක්‍රමයේ මිසක් වෙන ක්‍රමයක්. මතු කවදාහරි කෙනෙක් යථාබෝධිය ලබනවා මේ ක්‍රමයේ සිහි කළා මිසක් වෙන ක්‍රමයක් ඉන්නේ නෙමෙයි කියන එක තමාගේ උන් නිදා කියන. එතකොට කියනවා එක එක කාරණේ පිළිබඳව අවි සංඛාර පිළිබඳ විඥාන පිළිබඳ නාම රූප පිළිබඳ සලආයතන පිළිබඳ කාරණා 12න් අවිද්‍යාව කියලා ලියන්න උඩ පොදි භාගත අවිද්‍යාව භාගත නිසා ඒ කාරණා 11ටම ඔය විදිහට නුවණ හතක් පහළ වෙනවා එකකට. නුවණ හත ගන්න. නුවණ 77ක් පහළ වෙනවා. මේ සංඛාරයන්. මේ සංඛාර ගොඩනගින අවිද්‍යාව ප්‍රත්‍යය. අවිද්‍යාව නිරෝධ කරද්දී මේ සංඛාර නිරෝධයි. අවිද්‍යාව නිරෝධ කරන්න මේ යථාර්ථය දකින්න ඕන. මේ විදිහට. පෙර යම් කෙනෙක් අවිද්‍යාව නිරෝධ සංඛාර නිරෝධ කළා නම් මේ විදිහට සංඛාර ගැන දැකලා නිරෝධ කරනවා. මතු යම් කෙනෙක් සංඛාර නිරෝධ කරනවා නම් මේ ක්‍රමයටම නිරෝධ කරනවා.
මේ පිළිබඳ වැඩහෙන නුවණක් තිබුණ සුද්ධාමයේ වටනායකක් නෙමෙයි ඒ නුවණත් ඒ විදිහට නැතිලා යනවා. එහෙනම් මට ඒ නුවණවත් මට සුද්ධාමයේ දෙයක්. ඔන්න සංඛාර පිළිබඳ ඥානහත්. යම් හිතක් පහළලා මට හිතෙනවා මෙහෙම කරගෙන ඉන්න මට හිතෙනවා මෙහෙම කරගෙන ඉන්න. අනේ මට හරි බලාපොරොත්තුවක් තියෙනවා මේ ගිහ හදා ගන්න. අනේ විඥානය පහළ වෙනවා. අනේ විඥානය කැහෙද දැක්කා. මේ විඥානය හටගත්තේ මොකද? අවිද්‍යාව නිසා සංඛාර ගොඩනගාගෙන ගියක් හොදයි කියලා නිගමනයක් කරගෙන බලාපොරොත්තු වෙනවා. සංඛාර ප්‍රත්‍ය විඥානය වෙනවා. ওই සංඛාරය නැති වුණා නම් ওই හිත එන්නේ නැහැ. විඥාන නිරෝධයි. ඒක දකි. ඕක මාර්ගේ නම් මේක යථාර්ථයේ දකින්න බෑ මේ විදිහට. ඒකත් දකි. දකින්න උත් අත්හැරිනෝ එළි විදිය. ඒතකොට දකින්න අතීතයේ යම් කෙනේ විඥාන දැකලා සංඛාර මේ විදිහට අවිද්‍යාව නිරෝධ කරා නම් මේ ක්‍රමෙ මිසක් වෙන ක්‍රමයකින් මතු අනාගතයේ යම් කෙනෙක් සංඛාර නිරෝධ කරනවා නම් මේ ක්‍රමෙට දැකලා නිරෝධ කරනවා මිසක් වෙන ක්‍රමෙකින් කියන්නේ. දැන් මේ වර්තමානයේ එතකොට මෙබඳු වන්නා වූ නුවණක් මට පහළ වුණා නම් ඒකත් ගෙවිල යනවා. ඒකෙත් මට අල්ලන්න දෙයක් සංඛාර පිළිබඳ ඥාන හතක් පහළ වෙනවා. ඔය විදිහට විඥාන නාම රූප ආදී 11 ගැනම පහළ වෙන හතහත ඥාන 77ක් පහළ වෙනවා. ඔය 77ක් ඥාන දර්ශන ඇති පටිච්චසම උපාදී යම් කෙනෙක් දකීද ඔහුට ගුරුවරයෙක් ඕනේ නැණි වන්දකි. ඔහු සෝතාපන්න. ඒ නැක හැදිලෝ වෙන්න ලබන. යා සෝතාපන්නයි ධම්මයට පහළ වෙලා තියෙන්නේ. යාට තව ගුරුවරයෙක් අවශ්‍ය නැහැ. ධම්ම පියා දෙන්න. යා තනියම ජීවත් වෙලා නිවන් දකින්න පුළුවන්. ඊට පස්සේ බණ අහන දෙයක්. මෙච්චර පැහැදිලිව වෙන්නලා තියෙනවා ධම්ම බලන න්‍යාය. වැඩි තරම් ධර්මයේ දකින්න. ධර්මයේ දකින්න පරිසම්පාදයේ වැඩෙන තරම්. පරිසම්පාදයේ තමයි නිතරම භාවනා කරන්නේ. ඔව් ධර්ම කියන ධර්ම භාවනාව. ධම්මානුස්සතිය කිව්වේ ඒක ධර්මයට බැඳ බැඳ ඉන්න එක නෙමෙයි ධර්මයේ සීකරණය. ධර්මයේ සීකරණා කියන්නේ පරිසම්පාදයේ සීකරණය. පරිසම්පාදයේ සීකරණ ධර්මයේ සීකරණය. ධර්මාබෝධය ලැබෙනවා. ධර්මාබෝධය ලැබුණාම ධම්මයස පහළ වෙනවා. ධම්ම දකින්න නුවණ පහළ වෙනවා. පටිච්චසමුපාදයේ නිතරම භාවිතාවට ගන්න ඕනේ. දැන් කියන්නේ අවිද්‍යා සංඛාර පෙරභවයේද විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා සංහා උපාදාන භව යති මේ භවයේද ජරා මරණ මතු භවයේ. භව තුනකට දාලා තියෙනවා. පෙරභවයේ ඉස් කළා මේ භවයේ උපන්න මතු භවයේ මල. මේක පටිච්චසමුපාදයක් තියෙනවා. පටිච්චසමුපාදයේ මොහත පාසා ක්‍රියාත්මක වෙනවා හැම සම්මතියකම ක්‍රියාත්මක. සම්මත තියෙනවා බොහෝ කල් පවතින විශාල කාල සීමාවක සම්මත තියෙනවා. ඇහිපිය ගහන මොහොතක් නොපවතින සම්මත තියෙනවා. සම්මතෝන නම් ප්‍රභාවයෙන් තියෙනවා. යම් නමකින් යම් සම්මතියක් විද්‍යාමාන කළා නම් ඒ සම්මතිය පරිත්‍යාගම්පන්න. ඒක පරිත්‍යාගම්පන්නේ විග්‍රහ කළේ. ඒකම තමයි බලන්නේ. ඒ ටිකමයි. පරිත්‍යාගම්පාදී ගත්තත් නේ ඒ ටිකම තමයි සත්‍ය බෝධිපාක්ෂික ධර්ම වෙදී. අනේ ඔකම ලැබෙනවා. එකක් වෙන සතර හදි බට්ටානියත් පූර්ණ වෙනවා. සතර සම්‍යක් ප්‍රදානත් ලැබෙනවා. සතර ඉරිපාදත් ලැබෙනවා. පංච බල, සත්ත බොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය. සත්‍ය බෝධිපාක්ෂි ධර්ම උතර වැදිනවා. ඔය තුලින් නිවන් දකින්න මිසක් කොයි අයින් කරලා නිවන් දකින්න ක්‍රමයක් නැහැ. ඉරිදි බල මාර්ගයත් ඕකයි, අභිඥා මාර්ගයත් ඕකයි, චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා අරිහත් මාර්ගයත් ඕකයි, තව මාර්ගයක්. ඔකරෝ මාර්ගය උච්චාර. සතර හදි පට්ටානිය වැඩුවා නම් ඒකයි කියලා. ඉතින් එකට කොහොම කරත් ඒක. තුනක් වැඩිමෙන් හතරක් වැඩි. හතරක් වැඩිමෙන් අටක් වැඩිනවා. අටක් වැඩිමෙන් හතක් වැඩිනවා. හතක් වැඩිමෙන් පූර්ණ වෙනවා. විද්‍යාව මුක්තියට පත් වෙනවා. ඉන්ද්‍රිය සංවරය නැවත එකක් වැඩිමෙන් ත්‍රිවිධ සුචරිතය නැමති තුනක් වැඩි. ත්‍රිවිධ සුචරිතය නැමති තුනක් වැඩිමින් හතර සතිපට්ඨානය නැමති හතර වැඩි. හතර සතිපට්ඨානය හතර වැඩිමින් ආර්ය අෂ්ටාංගික මාර්ගය නැමති අට වැඩි. ආර්ය අෂ්ටාංගික මාර්ගය නැමති අට වැඩිමින් සත්ත වොජ්ජංග නැමති හත වැඩිනවා. සත්ත වොජ්ජංග හත වැඩිමින් විද්‍යා විමුක්ති පූර්ණ කිරීමෙන් සරිහත් වෙලා ලැබෙනවා. කොහොමද තේසනවා?